දෙයක් මට කියන්න න මේ බුද්ධිය කියන එක විශ්වය දෙයක්. බුද්ධිය කියන එක විශ්වීය දැනුම කියන එක සමාජගතයි සමාජයෙන් සමාජට දැනුම කියන එක සාපේක්ෂයි. දැනුම්ම ලෞකෙක වසෙන් ගත් හම ඥාන ඒව සමාජ සංස්කෘතික කියන සීමාවන්ට යටත් වෙලා තියන්නේ හැමතිස්සම දැනුම ලෞකක ඥාන බුද්ධිය කියන්නේ එහෙම කන්නවේ බුද් රටකට ලෝකයකට කියල සීමාවෙන් නෑ. සක්වලකට සක්වල ධාතු කොට්ටාසකට ක සීමාවෙන්නෑ බුද්ධක්ෂේත්‍රයකට කළ සේවාාවෙන්න්නෑ. මුළුමහත් විශ්වයටම බුද්ධාදාලයි. බුද්ධිය යනු විශ්වීයයි. දෙගන්නේ හොඳ නරක තේරුන්ගේ නමේ හැකියාව. එක රටෙන් රටට සංස්කෘතික වශයෙන් නැස්වෙන්න බලුවන් ඒ මිනිසුන් තියෙන විශ්වාසානුව. නමුත් හොඳයි නරගයිගෙනෙක දැන් ගත්තාම ප්‍රාණගාතය. ප්‍රාණගාතයක් ගෙනක මුළුමහත් විශ්වයටම අදාළ කතාව. පානාාජිපාතා අදම්මෝ පානාාතිිපාතා වේරමනිී දම්මු. එනම් ඒ පානාාජිපාතා අදම්මෝ පානාාජිපාතා වේරමනි, දම්මෝගේල කිවේ එක මිනිස්කුලකයකට දේව කොලකට එක සත්ව කුලගේයකට එක සක්වල ධාතවකට අදාලන ධර්මයන්නෙවෙේ. මුලු විශ්වයට මදාලන ධර්මය. ඒනම් ඒ තේරු ගැෙනීම හැක අවත්්‍යතිබුණ නම් අන්න එකටගෙන බුද්ධිය, ප්‍රඥාව කියන්නෙත් එකටම තමයි. ඒනම් අන්නේ බුද්ධිය විශ්වීයයි. ඒනම් ඔබ තුළ ඒ ප්‍රාණගාතය අධර්මයක්, ප්‍රාණගාතෙන් වැැගීම ධර්මයක්, යනාදිවසයෙන් මේ අධර්මය, මේ ධර්මය. කියලා තෝරාගැනීමේ බුද්ධක් ඔබ තුළ තියෙනවනම් ඔබ දන්නඇති වුණට ඔබ විශ්විය මනුෂ්‍යයෙක් මේ අනවරත මේ අනවරාක්්‍ර සංසාරගමන අනාතවෙලා ඇවිල්ලා දැම් පිළිසරනක් ලබන මුළු මහත් විශ්වම ඉන්න බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට බ ඔබ දන්නැතිනාට මුළු විශ්්‍යම තේරුන් අරන් ඉන්නේ එනිසා තමයි එබඳු අඇය අමරණිය වෙන්නේ ඒක ගන්නේ. අපි ගැන අපි දන්න තුනාට අපි ගැන බොහෝ දෙනා දන්න වෙන්න පුළුවන්. දෙවිය බනුෂය පවා තන්නවා. ඒ නිසා ඔබ බුද්ධිමත් මනුෂයෙක් නං ඔබ විශ්වීය මනුත්සයක් අර පෞුගය කාලේ කතා කලා මේ අර ඉතාමල් තාක්ෂණයකින් මෙ සංවතන තාක්ෂණය මේ වි විශ්වගම්මානයක් ගැන විිශ්වගම්මානයන්නව මේ ගෝලිය ගම්මානයක්, විශ්ව කතාවත් දැම්මට. ගෝලිය ගම්මානයක් ගැන ගෝලීිය පවුලක් ගැන එහෙම කතා කර නමුත් ගෝලිය ගැන පෘතිවයක් ගැන විතර අපි මේ කතා කරන්නේ මේ පෘතිවයක් ඇතුල දින කතාව නමුත් මුළලු විශ්වයට මදාලයි මේ ධර්මය එතකොට අපි කතා කරන්නේ ගෝලිය කතාවක් න අපි කතා කරන්නේ විශ්විය කතාවක් අපි කතා කරන්නේ විශ්වීිය සංස්කෘතියක් ගැන එතකොට බුදුරජාණහස පෙන්වාදෙන්නේ විශ්වයට මදාලන ධර්මයක් ගැන හනම් ඔබ අරත වංධන තාක්ෂණයත්ත එක් මිනිසු ගෝලිය කරනය වෙලා අපිවවැන් ගෝලිය මිනිසු ගෝලිය සමාජයක කොටස්කරුවෝ කියලා. ඔබ අමාමෑනී ලොතුරු බුදුපියාන්ාන්සේ ධර්මය ආබෝධ කරන්න අවංක මනුස්සයකුුණොත් සත්පුරුස මනුසේ කුුණොත්, දසාකුසලෙන් වැලකිච්ච මනුසේකුනොත්, කාමෙන් වෙන්වන මනුස්සේ කුුණොත්, හදවතට එකඟව ජීවත්වන මනුස්සේකුුණොත්. ධර්මය අධර්මය මේ ඇයි මොදින් වටහැගන අධර්මයෙන් වෙන් වෙලා ධර්මය හැසිරෙන මනුසේකුනොත්. කකුසලේයි අවබෝධ කරන්න අකුසලෙන්වෙන් වෙලා කුසලේ හැදර හැසිරෙන මනුස්සේකුුණොත් ඔබ ගෝලීය සමාජයක මනුෂ්‍යයක්නෙවෙයි. ඔබ විශ්වය සමාජයක මනුසේක් වෙනවා, විශ්විය මනුස්සේක් වෙනවා විශ්වය පිළිගැනීමක් ඇති විශ්‍ය බුද්ධිමතෙක් බාට පත් වෙනවා. එනි සවබට කවධාරි දවසක විශ්විය සුවය උරුමේනවා මේ ජීවිතය දිම වුණත් ඊළඟ ජීවිතයකද වුණත් අප්‍රමාදව. විශ්වී අමරණීය සුයබට උරුමේෙනවා ඒ කාන්තවසෙන්ම මේ උතුම් සබුදධ ශාසනය තුළ සත්පුරු සසේක් වසයෙන් කටයුතු කිරීම ප්‍රතිඵලයක් වසයෙන්. ඒ කාන් දෙෙ මේ සැපයඔබට නොබෝකාලයකින් මුදාවෙනවා. මේ නාමලෝකයේ සම්බන්ධ දේශනාවාදීින් අවසංකරල ඊට පස්සේ අපේ අසංකත ධාතුව ගැන නිරෝධය ගැන තවදුරටත් සාකච්ඡා කරනවා එමනං ඔබට ොුවන් ාව ප්‍රශසතියන ම ැමතිදීන් තව සත්තියකට ප්‍රසනි මොුණගහැන නිසා මොුණහරි ප්‍රශ්නයක් තියෙන තව සම්බන්ධෙන් මින් අහන්්ඩ මේ දේශනා වෙච්ච කාරණ සම්බන්ධෙන් නාම ලෝකය ගැන අයිමම ඉසරහට දේශනවල සාකාචාර බලපොරත්ව වන්න ප්‍රශ්නයක්ව තුත්තරය ඇතින හරන්ට. අද මොනුහරයේ සම්බන්ධයෙන් තව තියෙනොනන් දැනගන්ඩ ආගන්ඩ මගෙන් ඊට පස්සෙ අපි තව තියනු ඇත්තරම මට දේශනා කරන නම් කාරණ මේ කල්පනනා කරරි කමන්න ආදම මේ පුළුවන් හැටියීමේ ේටි කොක්කම කියනවා මේ වකිව්වා ගොඩක් විස්තර කියලා තියෙන්නේ නමුත් ඔබට තවදුරටත්තහා ගණඩ දැන ගන්න දෙයක් කියන ඒටිකත් අහන්න මං ඒටිකත් කියන්නම් තවති නමු සමිත මහත්්‍යයක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න දෙන්නේ ඔවී සෑමා්‍යය ආමුදුරුවේ තෙරුවන් සරණයි දෙපා නමදිනවා හමුදුරුවනේ අපි අදරාත්‍රීදී විස්ත්‍ර විග්‍රහ කර ගත්තා මේ නිවන් වඩ ප්‍රතිපදා දෙකක් ගැන එකත් අපි දුක්කා පටිපදා ගන්ධදා භික්ඥා ඊට පස්සේ සුකා පටිපතා කිප්පා භිඥා හාමුදුරුවනේ මටේ ගෙන ගැටලුවෝක්නෑ හන්ස ගැටලුවක්ම ඉතුරු නොකරම ඒ පස්්නය නිවැර්දිියෝම බිග්‍රහ කර හමුදුරණේ අතර මැද තව ප්‍රතිපතා දෙක් තියෙන හාම්දුරුවනේ දුක්කා පටිපදා කිප්පාභික්ඥා කියන ප්‍රතිපදවයි පිටබස්සේ සුකා පටිපදා ගන්ධ භිඥා කියන ප්‍රතිපදාවය මුදුුවින්. ඒතම බලපාන්නේ. ඒකටත් ඒකම තමයි බලපාන්නන්නේ කියන්නේ දැන් අපි ගත්තාම ස්වාර්තය විතරක්ම සලකාගන කටයුතු කරන බුද්දශ්‍රාවකයාට දුක්කා පටිපදා දන්දාභිකඥා කියන මාර්ගයයි වැඩයන්නේ. ස්වාර්තය වැඩියෙන් සලකාගෙන, සාාර්ථය චුට්ටක් සලකාගෙන කටයුතු කරන කෙනාට දුක්කා පටිපදා කිප්පා අභිඥා කියන එක වැඩෙනු. සාාර්ථය පොඩ්ඩක් ස සාර්ථය වැඩියන් සලකාගෙන පරාට්‍යය පොඩ්ඩක් සලකාගෙන කටයුතු කිරීම නිසා ප්‍රතිපදාව දොස්කරවෙන නමුත්තර පොඩ්ඩක් හරි අනුම් ගැන එතපු නිසා ඥානය වැඩිනු ඉනිසා කිප්පාභිගඥා වේෙනවා. එතකට දන්දාාභිඥා මේ දුක්කා පටිපදා, හිප්ා භිඥා වෙනවා දැන් පූර්ණවසීමම ස්වාර්ථය විතරක් සලකනකිෙනාට තමයි මං අරකිව්වේ දුක්කා පටිපදා දණ්ඩාභිග්ඥා වැඩින් එයාටයි. ස්වාර්ථයට වැඩීඩක් දීලා පරාර්ථයට ඉට වඩා සුළු ඉඩක් දුන්නොත් එයා තුළ වැඩෙනවා අන්නර දුක්කා පටිපදා කිප්පාභිග්ඥා කියන ආකාරට මාර්ගය. ඊළඟට තව කෙනෙක් ඉන්නවා අනිද දෙන්නා මගිසලකිවා ඊළඟට අනිත් කෙනා තමයි ස්වාර්ථයටත් පරාර්ථයටත් එකහා සමානතනදී ගෙන කටයුතු කරන කෙනා. ස්වාර්තයටත් පරාර්ථයටත් එකහා සමානතැනද්දී ගෙන කටයුතු කරන කෙනෙක් න්නවා අ්‍ය අයටතමයි වැඩන්නේ සුකාපටිපදා කිප්පා අභිඥා සුකාපටිපදා කිප්පා අභිඥා මෙට මෙතනදී ස්වාර්තයට පරාර්ථයට වඩා චූටක් වැඩිපුරිට දීල ඒකතින් සංක්‍යාර්පකව මැනැල කියල මට කරන්න පුළුවන් කක් නෙවී ඔොබට තේරෙනවා එකක තමන්ට තේරෙන්න්නවා නික භාවිජය තුළති එතකොට ස්වාර්ථයයි පරාර්ථයයි එකහා සමානෝ සැලකුවත් සුකා පටිපදා කිප්පා භිඥ්ඥා වෙනවා ස්වාර්ථය පරාර්ථට වඩ ස්වාර්තයේ චුට්ටක් වැඩිපුළු සලකෙනවා නමුත් පරාර්ථය සෑහෙන්දුරකට සලකෙනවා. අන්නේ ස්වාර්ථයට ොඩ්ඩක් වැඩිපුර ැබරුවේ ප්‍රතිපලයක් වසයෙන් එයාගේ මොකක්ද වෙන්න අට සෝකා පටිපදදා ෙන්ුවම් මක වැඩන නමුත් අභිඥාව බොඩ්ඩක් ප්‍රමාදන එතකොට සකා පටිප දන්දා අභිඥාවෙනවා. එ නිසා ස්වාර්ථයත් පරාර්ථයත් සඳහා තමන් ඒ දක්වන නැමියාව නැඹුරු වනුව තමයි ඒ ප්‍රතිපදා හතර තුළ කොයි ප්‍රතිපදාවද පිහිටන්නේ කියලා ඉතින් මංගේකයි පෙන්න්නල දුන්නේ දෙපැත්ති තින අන්ත දෙක. ස්වාර්තය විතරක් සැලකෝත් දුක්කා පටිපදා දඩාභිඥා ස්වාර්ථය පරාර්ථය හ සමානු සැලකෝත් සුකා පටිපදා කිප්පා භිගඥා ඉතිං ඒ දෙකා අතරේඒ ස්වාර්ථය පරාර්ථය සලකන විදිහේ ඒ අඩු වැඩිකම් මත තමයි ඉතුරු මාර්ග දෙකත් දුක්කා පටිපදා කිිප්ා භිඥායකත් සුකා පටිපදා දන්ද භික්ඥා කියන ඉතුර ර්ග දෙකත් වැරින් එම ඒ එක වෙන්නේ සැලකීමේ තියෙන අඩු වැඩිකම අනුව තමයි ප්‍රතිපදාව කුමක් ද ඥානය කුමක්ද කියලා තීරණෙවෙන් පැහැදිියන් අපේ අම්දුරුවනේ තව මට එක ගැට්ලුවක් සහ පොඩි අපේ අම්දුරුවන්ට පොඩි යෝජනාවක් තියෙනවා අමුදුුවනේී මම අහල තින සාරාණීය ධර්ම කියල මේ අපේ මේ සූත්‍රයකුත් තියෙනවා දැන් ඒන්නේ මේ නිවන් මග වඩන හෝ මේ අපි ගිහි ජීවිතයක් ගතකරන්න එහමනැත්ත මේ ආරය මග වඩන කෙනෙකුට ආයම මගේ ඉන්න කෙනෙකුට මොනතරම් ප්‍රමාණයක් අපි ගුණධර්ම පූර්ණය කරගට යුතුද කිය කාරනය තොත් මහිතන් අප හාමුදුරනේ මේ තියෙන නිවන් මගත් එක මේ සාරාණීය ධර්ම කියන කාරණයයක් පොඩ්ඩක් ඇදෙන අනේද එකැන්නේ ඔව මොකද සාරනයේ ධර්ම කියන කාරණයයක් හම අප හාමුදුරුවින් පොට ඇදෙනවා නේද මට අ දහසක්කිදී අපේ හමුදුරුවනේ මේර මොකද හාමුදුරන්නේ තේරන් ඇහුන්ෑදස්රීඇන කියළමොක දහස්කරීමමට තේරුන්න ඇදනවා ඇදන නේද සම්න්ධය වවා නද කිය හමුදුරුන සම්බන්ධ වෙනවා නේද කියලා එන්න මොකද සම් සම්බන්ධ වෙනවා ඕ ඕ අපි හාමුදුරණේ ඔ ඉ මෙහෙමයි දැන් ඉතින් එහෙම කියන්න ගයොත් විශාල දහම් කාරණා ගඩක් මතු කරන්ඩ වෙනවා අපි නිර්වාණමාර්ග වඩනකොට මේ ගුණධර්ම අමුතුවෙන් අයි වඩනවා කියලා අමුතුුවෙන් කොරන දෙයක් නෑ. ඇත්තටම දැන් ගුණධර්ම තමන්තුළ නැත්ත අයි කියල කල්පනාකරුතුන්. ඒකට හේතුව තමයි තන් තුල තියන ආශාවන්. ආශාවන් නිසයි මනුස්සේකෙ තියෙන ඒ උතුූ උතුමූ මානුසය ගුණධර්ම සියල්ලක්ම නැසින්නේ. ගුණුධර්මයක්ම ැන්ට හතුවවෙන්නේ පුද්ගලයක්ත් සතුව පවතින කාමී ආශාවන්. එතකොට අපි දැන් මේ අරකතමයි මංව දැංහර අර නිවන් මග වඩනවා කිව්වා හාම අපි මේ දැන් අපේ භාවිතය වචන කරන භාවිතයේදී ප්‍රකාශ කරන වචනයි අපි කියෙ ලොකුව වෙන සත්තියනවා. ඒ තමයි මෙහම දැන් සමහරු කියන මෙහ මොට හලඇති අපි ැන් නිවන්මග වඩනවා මම සංකාර කරන්න නැතුව ඉන්නවා මම සංකාර නොකරන්නවා. ම පංචුපාදනස්කන්දය හදාගන්න නැත්තුවන්වා අපි ගුණධර්ම එහෙම වඩවගන්න එ ගුණධර්ම වඩවගන්න අනිවේ ඇත්තම ගුණධර්ම වැඩයෙනවා. ගුණධර්ම වඩවන්න ෑහෙම දැන් ඒ තමයි ඉස්කෝලි ක්‍රමී ස්කෝල තමයි ළමයිටක කියෑ ළම ොඳ ගුණධර්ම පුරතුවෙන්ඩ දෙම අපිවැන්ඩ වැැදල ස්කෝලෙන්ඩ පුරුවනන්ට වඳන්ඩ කියලගන්නේ ගුණධර්ම පුරගුණ කරන්න ඒවාගේ බුද්ධ ශාසනයක ය හපතිදිට හැස්තරෙන්ට. අනොන්ට කරුණාවෙන් සලකණ්ඩ එහෙම කියලා ගුණධර්ම හදන්න බෑ. යමෙක්ගේ මනස පිරිසිදුවෙන්නේ යම් මට්ටමකටද ඒ මට්ට මටය හෝගේ ගුණධර්ම වැඩින්. එනිසා ගුණධර්ම කියන එක අවබෝධයයක්ත්ක වැඩින එකක් විසක් ගුණධර්ම කියනෙක බෙනමර නීති පනවල ඇති කරන්න පුළුවන් තත්ත්වයක් නෙවී. යමෙක් කොච්චර රාගේ දුරුකරගත්තාද ඒ මට්ටම හෝගේ ගුණධර්ම වැඩිනෝ. අපේ නම් අර නුගුණ සත්්‍යයෙක් වෙ ඉඳලතිී නැයි කියල බැල්ලුවවාම. නි කාමේ නිසා කාම නිසයි රාගේ නිසයි දුරගුණ සත්යෙක් ලෝකට බහිවන්නේ. එන යහපත් වූ සත්පුරුස සත්යෙක් එ යහපත් ව සත්පුරුසේක් ලෝකට බිහිවෙන්ඩනම් අන්න ඔට උතුම් වූ ධර්මාබෝධය අවශවයනවා. ඒකයිඒසදා කියන්න තියෙන නිසාක් ගුණධර්ම කියන එක අමුත් වෙන් ආයි හිත හිත වඩන්නයක් නැහැ වැඩි න අදැම් බලන්න මෛත්‍රය කරුණා මුදිතාව පේක්ෂාව කියන ධර්මහතර අපි දැ ච්‍ර කාලයයක් දැඟව මේ ඔය වඩලත් ඇති සමාර්ධමිතිනින්න අයත්. බෛත්‍ර භාවන වැඩුවද නැදමැතිනනින්නයෝ. වැඩුව. මෛත්‍ර භාවන වැඩුවනේ කරුණා භාවන වැඩුවනඇත. මුදිතා භාවනාව උපේක්ෂ භාවනාව ඇඒ වැඩුවන ඇත්තිේ. නෑකතන මංහා්‍ය දැම් බලන්ඩ. ඇයිදන්න්න මෛත්‍රී භාවන විතරක් ඇඩුවේ සත්තර ප්‍රක්ම විහිරණ දයෙන්නේ දැන්වේ භාවන උගන්න තැන්වල ඇයිදන්න මෛත්‍රී භාවනා විතරක් උගන්නන්නේ. ඇයිදන්නේ මේ කරුණා භාවන මුදිතා භාවන උපේක්ෂ භාවන උගන්නන්න ඇත්ති ඉතින් ගන්න බරන්න එකයන්නේ හිතා කත්තක් කොහොමද අපේ මම මෛත්‍රවාටන උදේ හතරට නැගටලිල්ල පෙරදිග වසන සත්‍යයෝධහොද තුර වසන සත්‍යයෝද පෙරදිගව වසන සත්‍යයෝ ද පටහිර ඕම දකුණු දිග පටහිර ඔක්කින් ප වසන සත්‍යය උඩයටට හැම අතර වසන සත්‍යයන්ට නිදක් එත්තා නරුගෙත්ත සෝපත්්‍යය දුකි මිරිිත්වයකින්. තම නොහරිගේක ඉන්න. මෙහම කියකන යැම් බලං ඉන්න මිනිටත් හරි සුන්දරයි. ඇයිතිං. ඇතුලාන්ටේ හදවතේ මෛත්‍රී කළදක් නැතිව වුණ කියන ඉදය බලන්නක පෙරදිග වසන සත්වයෝධ අහන් ඉන්නකොට හදවතේ මෛත්‍රී උත්තුරා ගලා හැලිවා කියලා පේන්නේ එතකොට මේ විදියටට මෙයා වඩල වඩල වඩලම් පුදුම මෛත්‍රයක් වැඩිලතියන දැහහිම් බැලුවහ එක මෛත්‍රී තරම් බලාගන්න පුළුවන් මේ මේ වගේ ධර්ම ප්‍රචාණ කටයුතුවලදී අන්න පේනෝ මෛත්‍රී තරම තමනුස්සේක ධර්මාබෝධයටවත් කැමැත්තක් නැහ කියලා පේනවා. ඉ නිසා මෛත්‍රේ කියයන් ඊට වඩා ලොකු හැඟීමකට. ඒ මෛත්‍රී කියන එක ඇතිවෙන්නේ ලෝකෝතර සම්මා ධිට්ටි අත් එක් ලෞ්ිකෝසිය තියන්න මෛත්‍රී කියයනන්නේ මිත්‍රත්වයම තමයි ඉතින්. ඒ ලෞකෙක මෛත්‍රයේ කියන්න. ඒන්නේ ඒ මිත්‍රත්වය හරිම පටුව එකක්. තමන්ගේ මිත්‍රයේ දුකට පත්ව වනොත් පිතරයි ඒ ලෞකෙක මෛත්‍රයේදී උපකාර කරන්න. ලෞ මිත්‍රයයි කල්්‍යාන මිත්‍රය ඇතර පහැදලි වෙන සමකා මිත්‍රයි කල්්‍යාන මිත්‍රය අතර පැහැදිලි වෙන සමකාක්ද අවුහරික යන්න බලන්න කල්්‍යයාන මිත්‍රය ප්‍රශ්නාව දියුණු කරන්න තමයි අප හාමුදුරුවේ ප්‍ර්න වැඩිතුගන්න මෝහරග දේශ යටපත් කරන්න උපකා මිත්‍රයි කල්්‍යයාාන මිත්‍රය ඇතර වෙනස අවද තොට මිත්‍රිය පෙන්නල දෙන්න ඇද මොකක්ද උසස්සන අයිඒ මිත්‍රය වරද පෙන්ල දෙන්න දෙකන අපි මිත්‍රිය කියෑන මිත්‍රියා පර පෙලවා ඒඋත්ර තිතාම හොන්යි තව පැහදිලි වෙනසක් කඔබට පේ . ඒ කල්ල්‍යාන මිත්‍රයයි අඳරගන්න බැරි ගොඩක් අයි සුසිත් කරණගේ මත්‍යයක් කියීන හමුදුරනේ කල්ල්‍යාන මිත්‍රය බවද්දුක ැතිකරගන්න හැටි කියා දෙෙන ො දැන් හොඳයි උත්තර හිතන පැති හොඳයි මම තවත් තුත්තරය කොට පෙන්ල දින්නම් මෙන්න මේ කාරණාවනිසාතමයි කල්්‍යාන මිත්‍රය ගොඩක්ට අඳුරගන්න බ කල්ලාන මත සතුරක්න්නේ මිත්‍රයයි කල්්‍යන මිත්‍රයයි අඳුරගන්න බැරිවිවා එක ප්‍රධාන හේතුවාක් නිසා මේ වගල බවපෙන්න හම කිපෙන් ද මේ වරදක් බව පෙන්නු හාම කල්්‍යන මිත්‍රයා දන්නවාද වෙනස ම පැහැදිලිව කියන්නගේ වෙනස මෙන්න මේකයි මිත්‍රයාගේ කල්්‍යයාාන මිත්‍රයාගේ වෙනස ඔනු බන්න වෙනස්ස දැංගපට මිත්‍රයොත් ඇැතින ඕනු තරම් හැබැයි කල්්‍යාන මිත්‍රයා විේ මුණගෙහි නැතන් හෙම නත්තන් කල්‍යයන මිත්‍රය සුලප නෑ කල්්‍යන මිත්‍රයා හැමතරම නෑ එනිසා කල්්‍යා ිත්‍රයන්ගේ මුණගහිලා නැති නිසා කල්්‍යාන ිත්‍රය එක පාරමදුර ගණ්ඩව අඳුර ගන්න මෙ එක් පරම සතුර එක් විදිහට ඒක වෙන්න මෙහෙමයි ඩැන් මිත්‍රයා කියන්නේ තමන් එක්ක යම් කිසි හිතවත්කමක් තියෙන කෙනෙ එතකොට තමන්ගේ මොනුහරි අඩු පාඩුවත් දැක්කහම තමන්ගේ එක්ක පාසල් ලින්න ිත්‍රෙක් හෙමනැත්තං විශ්වවිද්‍යාල සම මිත්‍රයෙක් හෙමනැත්තං රැක රක්ෂ ස්ථානී හම්බේච් ිත්‍රයෙක් එහෙමනැත්තං අසල්වාසය කරි කවරුහරරි හහිම ිත්‍රයෙක් වසින් ඉන්නවා. ඒ ඉන්න කෙනා ඔන්න දැන් තමන්ට තමන්ගේ වරදද පෙන්ල දෙනවා තන් තමන්ගේ විිත්‍රය කියනක ඔන්න පෙන්ලදින මේ ඔහොම කතා කරන්න එපා අපිහ මුදාහරණයක් අම්මට තාත්තට කියලා අම්මට තාත්තට නරක විදිහයට කතා කරනවා තරුණ දරුවේ. උදහරණය ම කියන්න එතකොට ඒ මිත්‍රය කියන දැගේ තරුණු දරුවවා තම්මන්ගේ අම්මට තාත්තට නොක විදිට කතා කරන කොට අර තමන්ගේ යාලවා තමන්ගේ මිත්‍රයා කියන්න පුළන්ගේ මචා හම කතා කරන්නනිපා මචන් අමට තාත්තර කියල කියන්න පුළුව එතකොට ආමචයක මගේ එහෙමතයි මචන්ගේ කිය මොගක් හරි කියලා යාලුවනි අවුලක් නෑ යාලුව නිති ප්‍රශ්නයන්නේෙ. යාළුවට යාළුව නිති එනිසා එහම කිව්වා කියලා මුකුත් අහිතක් හිතන්නේ අම්ම තාත්තර හොම කතා කරන්න එපා ං කියලා කිව්වා කියලා මකුත් හිතන්නේ. අපි ීතමක දැන් කල්්‍ය අනමිත්‍රය කොතෙන්ට එන. කල්්‍ය අනමිත්‍රියයටත් එහෙන ඕක අම්මට තාත්තර කතා කරන විදිය. එතකොට කල්්‍ය අනමිත්‍රියය මෙයා වඳුරන්නේය කවුද කියලා මේ බනින කියෙනා කෞද්ද කියලාවත් සඳුරන්නේ හැබැයි ඔහුට පේනවා කෞධහරි කල නිවෙනි බලයි කුමක් දහරි කියලන. කුමක් දහරි කියන කාරණාව මතදි පේනවා වැරදි වැඩක් මේ කරන්නේ කියලා. කවදාහරි කවද වැදදි කියල නෙම මිතඳදි බලන අම්මාධ හරි තාත්තදහරි දරුවා අද හරි කියලා නෙවෙේ. කුමක් දහරිකල වැැලූ හම කොහොම කරත් දරුවෙක් විසින් දෙමවපියන්ට බයිනික වැරදි. කොහොම කරක්. එතකොට අර කල්්‍යාන මිත්‍රයා හරුණාවෙන් අර ළමයට පෙන්වා දෙනවා රි නංගි හරි මල්ලි හරි කියලා අම්මට හොම බයින්් එපා තාත්තට හොම කතා කරන්න එපා කියලා කියන්නේ අරයාගේ යහබ්බතට. යගේ අහපත ගැන හිතලා එක ඇන්නේ මේ කරගන්න වරදිින් තව බොහෝ කාලයක් දුක්කිදිනවා කියලා නුවනින් දැකලා ඒ දුකෙෙන් නිදහස් කරන්න තමයි කියැනෙ නංගයේ මල්ලි හරි කියලා අම්මට තාත්තට හොම කතා කරන්න එ්පා කියලා. ඩැන් මිට ස්සල් දැන් තමන්ගේන මිත්‍රියගේපු කෙනා විදිම කිවවා මචං හම අමට තාත්තර කතා කරන්න දෙපා කියලා. එතකොට ගානත්නේ. අර කල්්‍යාන මිත්‍රිය හමතුරන්න ඇතිකෙනෙ කොහෙයින්දර දාව කියල දන්නත් නෑ නම ගමකදද කියල දන්නෙත් නෑ මුණ ගැහ වන එක්තරම් මිනිය මචම් මාරවටම් මිනිියක්කම් බනෑ මෙතෙන්ටවා ඒ මනිහ මට මෙහෙම කතාවක් කිවවාන්නේ. අම්මට තාතරහම කතා කරන්නපාල කෞදපංන්නේ කොහයන කෙදබංගේ කෞදපන්නේ අපිට එහෙම කියන්නේ? අපේ දකිනන්න අපේ ජීවිතලට ඇංගිලිගහන අපේ වැඩවට ඇංගිහන අප අපේ ප්‍රශ්න අපේ ජීවිතවලට බාලපෑම් කරනවා. ඇයිඒ මොකද මචන්නේ මොකදම ගටති නමාරුවේ අපේ අමට තාතර පන්නවා ුට මොකති මාරුබ ඔන්න. දැක්කද කල්ල මිත්‍රය සතුරෙක් වසින් ඉසල් ලම්පෙන්නේ. එක මිත්‍රයයි කල්ල න මිත්‍රය ඇන්තුර ගැන්නබෑ මොකක්ද වෙනස මිත්‍රයා කියන්නේ තමන්විසින් නිශ්චය කරගන්නා ලද. තමන්විසි නම් කරන ලද, තමසි වෙන්කරන ලද පිරිසකට විතරක් ඇසුර පවත්වන කෙනෙක්. එයා අභියවෘරදිය සැපත ප්‍රාත්ථනා කරන්නේ තමන් විසි ව ලද තමංසි නම්කල් ලද පිරිසක් කරභයා විතරයි. අවවාද කරන්නේත් සැපත ප්‍රාත්තනා කරන්නේත් දියුණ ප්‍රාත්ථනා කරන්නේත් උදවපකාර කරන්නේෙත් හැමදේම කරන්නේ. අ තමන් විසින් වෙන්කරන ලද නම්කරන ලද පිරිසක් උදිසා විතරයි. නත් කල්්‍යන මිත්‍රයා කියන්නේ අන්හෙම වෙන්කරන ලද නම්කරන ලද පිරිසක් නැති කෙන. එ අවවාද කරන නො සියලොම දෙනාට. එතකට මේ මගේ මිත්‍රයා මේ මගේ සතුරා එහෙම කියලනෑ. සියලොම දෙෙනන්ට සියලොම මනුෂයන්ට මේ අසරන ලෝසත් එක් සංසාරේ කියන තැන ඉදගෙනයි කල්්‍යයාාන මිත්‍රිය අවවාද කරන්න. එතොට කල්්‍යාන මිත්‍රය අවවාද කරනකොට මට අවවාද ලබන පුද්ගලයා අතුරන්න්නත් නෑ කල්්‍යන මිත්‍රය කවදමි කොහෙ ඉන්න කෙනෙත්ද නමකම කුමක්දහිම දන්න සමයිට බස්ස එකේ ති හම්පුණි. සමයිට මහපාරය දි හම්බූුණි. සමට රැකීරක්ෂා කන තැන දිහම්පුණනි, මට බස්්ටෑන්් එකේ තිවෙන්න පුළුවන් හම්පුණි. පොඩි වෙලාවකට වෙන්න පුවෙන්න පුළුවන් හම්බුණි. එමතව මුණගෙහෙන්නේ.ඒවෙලාට අඳුරගන්න පෙරිවුණුත් මගහැරලේ නො සමහට ජීත කාලය මගහරන වෙන්න පුළුව. සුළ වෙලාකට හම්බේන. ම්බේලා තමන්ගේ යහපත ප්‍රාත්වනා කරනුය මනුසිය. එකන්නේ. තමන්ට යහපතක් කරන්න උත්සාගන්න. තමන්ගේ තියන කෙලෙස් තුරු කරලා තමන්ගේ තමන්ට නොපෙනෙන වැරැද්ද පෙන්න ලදීලා තමන් යන වැරදි දිසාාවෙන් මුදවල තමන් යන වැරදි මාවතෙන් නිදහස් කරලා නිවැරදි නිවැදි දිශාපෙන්න්නට යහපත් මනුසය උත්සාගන්නේ. නමුත්. එක්කරම අපි දකින්නේ අපේ අසපුරසකමට ගොහොමද අපි දකින්නේ මගේ වැඩවලට මොකට දෙයෑන්ගිලිගන්නේ මගේ ප්‍රශ්නවට කතා කරන්න දෙයා කවුද මගේ මොකක්ද අපේ සම්බන්ධ එහෙම විවේෂනයක් ඉන්න කෙලින්ම ඒන්නේ කල්්‍යයාන මිත්‍රය වන්දුරුගන්න බෑ ඇයි මිත්‍රය විතරයින්න ඇසු කරල තියන්නේ ඒ අයි හිතවිය කොමද මිත්‍රයට විතරයි මෙහෙම මගේ වැරද්දකට අවවාධ කරන්න අයිති ඇත්තිඉන්නේ ්‍යයාාන විිත්‍රියයවාදකරපු ගමක් කිපෙනවා මොකද මගේ වැඩට මේ නොදන්නා මිනිහෙක් කොහෙයිඉන්න මිනිහෙද්ද නමක් ගමක් දන්නන්න දි කින් ද මාන්ද කිය දන්නට මිනිහෙක් මෙන්න අපිට අවවාදයනවා අන්න කිපෙනවට අක් ගාල. එයි සාපෙන්ගතුනමිත්‍රයාගේ සිරිත තමයි තමන් නම්කරන ලද වෙන්කන්ලද පිරිසට විතරක් යහපත ප්‍රාර්ථනා කරන එක. කල්්‍යාන මිත්‍රයාගේ සිරිත්ත තමයි ක්‍රමේ තමයි. එසේ සීමාවක් නැතුව අපිරිමයියේ ලෝ සතු ව දෙසා කරුණාව මෛත්‍රයේ මුදිිතාව උපෙක්ුණ මෛත්‍ර මුදිතාව උපෙක්ෂාව කියෙන සතර බ්‍රහ්ම විහිරණ පැවැත්වීම. දැන් අර මිත්‍රයා මිත්‍රයා කියන කෙනා තමන් විසින් නම්කරලද සීමට පිරිසකට විතරයි මෛත්‍රය කරන මුදිිත උපෙක්ෂ ක්වන්න හොත් කල්ලන මත්‍රයා අසී මාන්තික අපරමී පිරිසට මෛත්‍ර කරන මුදිි උපේක්ෂාව දක්න නිසා බ ජවිතය දැන්නන් ඔ බේ කල්්‍යාන මිත්‍ර සම්පත්තිය ලබ ලැබගෙන සැනසෙන පිරිසක් හැටියට දහම් අසන්නේ නමු සමහරවනුස්ව ඉන්නවා ඒ කල්ලාාන මිත්‍ර සම්පත්තිය අඳරගන්න බැරිවෙන පිරිසක්කඉන්නවා එයට හේතු එකට හේතුව තමයි අන්නර් දෘෂ්ටි එකන්නේ අන්න විදිට මිත්‍රයවාර්කතනය කරන්න ඉන්න මිදහයටටම කල්්‍යාන මිත්‍රාවත් අර්ථකර්ථකතනය කර ගණඩ යනු එතකොට මිත්‍රයාගන්න එක්කෙනෙ කල්්‍යාන මිත්‍රයා ගැ තව කෙන මිත්‍රියයවවාද කරන්නේ ලාභකීට්‍රි ප්‍රසංසා බලාපොරොත්තුවෙන් තමන්ගේ සැපේ බලාපොරොත්තුවෙන්. ඔය ලංවෙලින්න හැම අලුව එක්ම ලංවෙලින්නේ මොකක් කරිවාසියක් ප්‍රයෝජනයක් නිසා. හමු කල්්‍යන මිත්‍රයා ලංවෙන්නේ වාසියක් ප්‍රයෝජනයක් නිසා නෙවෙයි. එනිසා මොකදද වෙන්නේ. මිත්‍රයක් අවදාවත් හිත රිද්දන් ඩොස්සාහ ගන්නන්නේෑ තමන්ගේ යාලුවගේ ඇයියේ. හිත රිද්දුවත්හේම වාසිි ප්‍රයෝජටික නැතිවලය නිසා. කල්්‍ය න මිත්‍රයට ලබන්ඩ වාසියක් ප්‍රයෝජනයක් නැති නිසා කියන්න දියන්දේ මූුණට කියනවා කියන්න ඔවන්දේ විවෘත්තාවංකෝ කියනමුකද පොහුට ලබන්්ඩ වාසයක් ප්‍රයෝජනයක් නැති නිසා. නමුත් මිනිස්සු දකින්නේ ඒ නුගුණකමක් නැත්තං ඒක වර්දක් හැටියට. එක ඇන්නේ. තමන්ට සත්‍යය සත්‍ය හැටියටම මුහුණටම පහදා කියන එක බොහෝ මනුෂ්‍යයන්ට පේන දුරුවලකමක් නැත්තං වරදක් අඩුපාඩුවක් හැටියට එනිසා බොහෝතනෙක් ජීවිතේ. යා අනමි්‍රයාව ප්‍රතික්ෂයප කළ නැත්තම් ප්ඩිතාව ප්‍රතික්ෂේප කරලා බාලයව ළඟට ගන්න මුොකද බාලය හැමතිසෙම චාටුකතාවෙන් බොරුවෙන් රවට්ටන කෙනෙක්. කල්්‍යාන මිත්‍රය හැමති සෙම රිජුකටාවෙන් ස්තත්්‍යයෙන් පහදන කෙනෙක්. එනිසා බොහෝ මිනිස්සු කැමති, බොරුව තුොල ජීවත්ෙන්ට බොහෝ මිනිස්සු කැමති, ැට රැට ජීත් ෙන්ට ඒනිසා බොහෝ මනිස්සු කරන්ඩිම කක්ද සත් පුරු සයාවව කල්්‍යයායන මිත්‍රයාව ජීවිතයෙන් ඉවත් කරලා බාලය වසත් පුරු සැව ජීවිතය ලංකරගන්නවා යහපතක් සිද්ධ කරන මිත්‍රයේ හැටියට. ඔන්න ඕෝක මේ සමාජෙත් අද බහුල වසේම දකින්නත් හම්බේනවා අදත්තයක තියෙනවා අ තමන් ටවවාදයක් දෙනකෙනාව පණ්ඩිතය කියලා බැහැර කරනවා. අපෝකා පණ්ඩිතය කියල. තිය නිසා, බනන් ඒතත්වටාව නෑ ඔබේ දරුවන්ටත් මේ පණවිඩේ ලබා දෙඩ බුද්ධිමත් මනුෂ්‍යයෙක් වඩනම් ඇසරෝ කරන කෙන ඒකාන්තෝසිම පණඩිතෙක් වෙන්න්න ඕන. ඔේ දරෝ ස්කෝලය්වට විශ්විද්‍යාල ඇවට බුද්ධමතුන්ෙන්නෑ ප්‍රඥ්‍යාවන්තයවෙෙන නෑ ඔවන් ප්‍රඥාවන්තය වන්න නම් පණ්ඩිත වන්නනම් ඔුන්ට අවබෝ දෙල පන්න ෝ නුන්ගේ මනසේ රාගේ දුරුවෙන් ඕෝන රාජගේ දුර වඩනම් පන්තක් ප්‍රාඥයක්, බුදුරජාසක බුද්ධස්්‍රාවකෙක් ඇසරු කරන්න ඕ. යි එහෙම් ඒ අවාදත් තමඟගේ දරුවන්ට ලබාදිල දරුවන් ඒ විපතින් ගලවනෝ කිය නධිෂ්ඨානයෙන් කවුරුස්වාදු කාරයක් පවත්තම් අවසාන වයසා අවසාන වශයෙන් මේ නාමලෝකය ගැන දේශනාවම දැම් මේ අවසන්කරමින් ඉන්න නිසා මේ නාමලෝකයේ ගැන දේශන අවසංකරද්දි මට හිතුන මෙන්න මේ කාරණනා ටිකක් කියලම ගොඩක් මේ දැන් මං කියන්න බලාපුොරත් විච්ච දහම් කරණාමක් විස්තර කළලා තවසාන වශයංපට වටි නාම දහම් කාරණාවක් පෙන්ලදීලා අද දේශනාව මෙ නිමාවට පත් කනො නාමලෝකය ගැන දේශනාව මෙ සමාප්තියට පත් කරනවා ඒ වගේම තමයි මේ වසරේත් අවසාන දේශනාව ඒ තමයි රාගේ සහ නාම ලෝකය අතර සම්බන්ධය රාගේ සහ නාම ලෝකය අතර සම්බන්ධය අන්න එක දැනගන් ඕන රගයහි නාම ලෝක ඇතර තියන සම්බන්ධය එතමයි රාගේය කියන්නේ මොකක්ද ආලය කියන්නේ මොකක්ද රාගය කියන්නේ මොකද අපි පාලියෙන් කිවෝොත් ආලේ කියනෙ මොකද පාලියෙන් කිවෝත් රාගය කියන්නේ රාගය කියන්නේ අවි්්‍යාව ආලය කියන්නේ තන්හා එහෙනම් රාගය පවතිනතුරු ආලේ හටගන්න. අවි්‍යාපච්ඡා සංකාර සංකාරපච්චා විං්ඥාන විඥා පච්ා නාමරූපන් නාමුරූපච්චා සලා තන සලාතන පච්චා පස්සු පසපච්චා ේදන වේදනාපච්ඡා තන්හා. රාගේයේ පවතිරතුරු ආලය හටගන්න. එතුකටමකද වෙන්නේ. රාගයයි ආලයඇයි පවතිනතුරු විඤ්ඥාන සමුදේ වෙන. විං්ඥාණ කනනි පං්චුඋ පාදනත්කන්දේම සමුතිය වෙන. විඤ්ඥාන සමුදේනවා. විඤ්ඥාන සමුදය වෙනතුරු නාම සකස් වෙනවා. නාම සකස්සනතුරු නාමලෝකය පවතිවා නාමලෝකයේ පෝෂණය වෙනවා. එනම් යමෙක් තුළ රාගය ආලය පවතිනතුරු ඔහු මේ නාමලෝකයේ පෝෂණය කරන කෙනෙ. එනං රාගය ආලය පවතිනතුරුවඔබ මේ නාමලෝකයත් එක්ක අත්‍යන්ත වසීම් බැද්දිලන්න කෙනෙ. එනම් යම් දවසකොපට මේ නාමලෝකෙන් නිදහස් වෙන්ඩ ලැවෙන්නේ තන්තුල පවතින් රාගය ආලය දුරුවච්ච දවසටයි. විරාගෝ නිබ්බානං තන්නක්කෝ නිබ්බාන. රාගය දුරුවීම නිවනයි, විරාගෝ නිබ්බානන්. ආලය දුරුවීම නිවනයි තන්නක්වෝ නිබ්බාන. එනං රාගය යාලයයි දුරුවවෙච්ච දවසට නිවන්දකින එදාට අන්නර නාමලෝකය පෝෂණය කරන කටයුත්ත අවසන් වෙන එතකං හැම තිස්සම කරන්නේ නාමලෝකයට අවශ්‍ය කරන දත්ත ගබඩා කරලා දෙනේ අපි. මොතත්්පාසමය කරන්නේ රූපොලෝකයට මියගිය රූප එකතු කරනවා නාමලෝකයට නොදිරන නාම එකතු කරනවා. එකත මැ කරන්න. අවසානි අස්සකෝලෝකෝ සබ්වම්පාය ගමනීය නාමෝල ගණ්ඩ දෙෙකුත් නෑ රූපෝල ග්ඩ දෙෙකුත් නෑ සානනි ගත්තාව. රූපටික මැරි ලගියා එක ගණ්ඩ දෙයක් නෑ රූපටික මැරිලා මැරිච්ච රූපොල මොනෝ ග්ඩද නාම මැරුන් ඇක්සුුවටේ වනි දස්සනයි. පේන එක මැරිලා. නොමැරිච්චක පේඉන්න දෙකෙන් වැඩක් නෑ අවසානි පැලූහා රූපලෝකයේ මැරිලයනො නාමලෝකෙන් නොමැරුනාට එකක පේන්න ඉතින් දැ මගේ කියන්නේ මොකක්්ද කියල කල්පනා කරඩු කවසාන්න දැන් මම කියන මුළු ප්‍රපංචයේම පවතඉන්නේ ඔය රූපලෝකයයක්ත් නාමලෝකයත් මැදි කරගෙන එකන්නේ රූපලෝකයේත් නාමලෝකයේත් එකතුව තමයි පංචුඋපාදනස්කන්දය කියන් එතකොට රූප ලෝකය කියන්නේ මිය යන්නක් හැම්ම ොහොතකම. නාමලෝකය කියන නො මිය නොගියට නොපෙනෙන්න්නම්. එය අල්ලන්ඩ ඉස්පාස කරන්න බැරිිය එකක්. එතකට ඔබ කල්පනා කලබලට නුවනින් මේ මම කීබෝ ස්වභාව ඇතුළි තියෙන ප්‍රධානු රූප දෙක තමයි වය දම්මා තන අපරිාපන රපනොත් පස් කන්දයට අයිති රූප දම්මමා තන පරිියාපන්න රූප නොත් මස්කන්දයට අයිති රූප මේ දෙකෙන්නේ මුළු පංචුඋපා තනස්කන්දය මම කියන ලෝකෙම සකස්වෙලා තින එතකොට ඒ මම කියන ලෝකෙම සකස්වෙලා තියන රූප කොට්ටාස දෙකෙන් එක රූප කොට්ටාසයක් මොහොත පාස මැරිමැරියනෝ අනිත් රූපකොට්ටාසය නොමැරුුණට පේන්නේ එතුන මම කියන කවරීදේ. මම කියලා ගණ්ඩ තියන්නේ අවසානි බැලුුවහමර මැරිච්ච රූපටිකද අර නොමෙරිච්ච නොමැරෙන රූපටිකද. කල්පනා කල බලන්න නුවනි. කෝදැම් මම කියලා. ැ මම කියල උඩ්ඩ පනිනවා නසාගන්නව කුලල් කාගන්නවා බෙලි කපාගන්නව එකටිකා. තරග කරනවා අනි මම මම කියලා. කෝදැම් මම රූප ලෝකෙදින්නේ නාම ලෝකෙටින්නේ මම. අර? මම කියල පනවන්න පුළුවන්ගන්න අර මියගේ රූපටිකද නැත්තන් මිය නොගියට නොපෙනෙන රූපටිකද. දැන් ඔය රූප දෙකින් කොයි රූපටිකද ම කියල පනවන්ඩ වෙන්නේ එම පනවන්ඩ රූප ටිකක් මෙතරනෑ සියල ූපාසාරය අනිච්චයි දුක්කය නොත්තයි. අනබලන්න නාමුරූප පරිච්චේද කරනවාකි වේකයි. එකගැන වෙන් කරල බාල නොකෝදෙන්. වෙන් කලබල්ල මුකූත්නෑ කියල අන්තිකට යන නෙවේ කරන්නේ. එමක කොත් අරද දැ මෙමකමක. ූපෝකයි නම ලෝකැයිවෙන් කරල මෙතන කවරෙක්වත් නෑ කිසිවෙක්වත් නැකවෝ තන්න සබබන් නත්ති කිය නන්තෙට වැටිනෝ. කිසිවත් නෑැ කියලා නෙමේ කිවේ. හොඳට තේරුන්ගත් දැන් පුළුවන්ම ටක්දාල කරන්න න්නේ වැඩි නාම ලෝකය රූප ලෝකඇෙන්න් කල කෝ දැන් මෙක් නෑන මතන කියලලා කියනෙක තමයි ලේසියෙන්ම කිය පල මෙක් නෑ කියග සබබන්න නත්ති කොහෙත්ම නෑ කියලා. කොහෙත්ම නෑල නෙමේ බුදුපාන්සේ දේශනා කරරි. නාම යත් රූපයත් අතර මම කියලා ගණ්ඩහරයක් නය කියලා. මම කියලා කිමක කෙක් න හැකිල නව උන්ාසි දේශනා කළේ දැඟුවට ම පෙන්ටල දුන්නේ එකයි. රූපටික මැරිලයා නො. ඉසන් මැරිච්ච රූප අතරි ම කියලා ග්ඩහරයක් ඇත්තෙත්න්නේ. ඊළඟට නාමටික නොමැරුණාට කිසිවක් පෙන්නේ අනිදස්සනය අප පටිකයි. එන නාමවලත් මම කියලා මගේ කිය ගණ්ඩහරයක් නෑ. එනම් රූපෝලත් මම කියලා මගේ කිය ගඩහරයක් නැත්තන්. නාමුෝලත් මම කියල මගේ කිය ගණ්ඩ හරයක් නැත්තතාන්. එඒ නම් නාමුරූ පෝල ම කිය මගේ කියෙල ගණ්ඩ හරයක් නෑ. එනම් පංචුපාදනස්කන්දේම ආසාරයි.ඒ පංචුපා දන්නස්කන්දේම මම කියල මගේ කියෙල හිතන එකමයි මෝඩකම විද්‍යාවමූහේ. එනං රාගේ පෞතිනතුර ආලේ හටගන්නු ආලයේ පවතිනතුු රාග්‍ය යාලය පෞතිනතුර විඤඥාන සමුදේන ං්ා සමුදයෙනතුර නම සකක්සෙනවා නාම් වීවෙනතුරු ම ලෝකේ පව්තිවා නමලෝක පෝෂණ වෙනවා. ඊළඟට රාගයසා නාමලෝකයක්ත් එක තියන ීළඟ සම්බන්ධි. රාගය හටගත්තකම මනසකම්පාවෙනවා. උටටස්ස ලෝක දම් හි චිත්තයි ඇසනකම්පතිීකිවේකයි. එකවේ කම්පාාවෙන් නැති මනසකින් තමයි සත්‍ය අත්දක් ඉන්න පුළුවන්. ඒනම් රාග හටගත්හම මනසකම්පාවෙන මනසකම්පාාවුනම චිත්තයත් කම්පාවෙනෝ මනසකම්පාාවනෝ මනසයි චිත්තය දෙකම කම්පාවවා. ඒතකනමකද වෙන්නේ. විශ්වයේ සත්‍යය නොපිණියනෝ. ඇයිඒ. මනස කම්පාවෙන්න කම්පාවෙන්න කම්පාවෙන්ඩ මේ මංකනි විශ්විය මේ නාමලෝකය කම්පාවකින් තොර පවතින අකම්පය ස්වභාවකින්. මෙන්න මේ ආකම්පය ස්වභාවකින් පවතින නාමලෝක තින සත්‍යය අපිට පේ න දැන් උදාාරණයක් යවබොත්යම ඔඩ උධාරණයක් කිවොත් දැන් හම ගමමුකු දැ අපි පාර යනෝ උඩ පැනපෙන කිය එතමක පාරි උඩ පැනපැෙන යනකොට අපිටට මුුණගැහෙන එක රූපයක්කත් හරියට පේන්නේ. අපි කද උඩ යනවා පහලයනවා එතට අපේ දර්සන පත්ති ඉහල පාල යනකොට අපිට හරියට පේන්න එක රූපයක්කත් පේනෙ අඩවාණට පේන්න බාගිට පේන්නේ ඇයිඒ අපේ ඇස් මට්ටම ඉහෙල පහල යනවා එක මට්ටමක පිහිටන්නේ. තර කම්පාවක් තියනවා. එනිසා පිටර පිටතු රූපටික හරියට පේන්න. එ පුුන් ජුදාරන කේ වගේ අපේ මනස හැමතිස්සේම කම්පාවෙනකොට. අර අපිට මෙහම කම්පාවෙන ඇහැකින් හරියට රූපය අල්ලගන්න බෑ වගේ කම්පාවෙන මනසකින් සත්‍යය ගෝචර කරගන්න බෑ. මනස කම්පාව නිසා විශ්වී අකම්පෝතියන මෙන්න මෙහෙම විශ්වේ. විශ්වේ සත්‍යය පරමශත්‍යය අකම්පියෝ පවතිනෝ විශ්වේ පරම සත්‍යනාම ලෝකය තුළ අපේ මනස කම්පාවෙනවා. එනිසාමකත වෙන්නේ විශ්ව ිශ්වයේ සත්‍යයට සමපාත වෙන්නේ සම්පාත වෙන්න ඇතිකට අපිට ඇත්ත ප වෙන්නන්නේ නිසසා රාග හටගත්ත ගමන් අන්ද වෙනවා. රාග හටගත්තගමන් අන්ද වෙන්නේ ඇයි මනස ඇතිවන කම්පාව නිසා කම්පනය නිසා. මනසම්පනය වෙන කිසිම අවස්ථාව ඔපට සත්‍ය පේෙන් නෑ විශ්වී. එවෙලාට පේන අසත්්‍යය. එසත් ජීවිතය කවදාවත් කම්පාවට පත්වල ඉන්නකොට තීරණයක් ගණ්ඩපා. රාගෙන් හරි දවේශයෙන් හරි මූහෙන් හරි කම්පාවට වල ඉන්න කම්පාවට පත්වලි ඉන්න වෙලාවක ඔබ කිසි දවසක තීරණයක් ගණ්ඩ එපා. රාගෙන් මනසකම්පා වෙලා තියන වෙලාවක දවේශෙන් මනසකම්පා වෙලා තියන වෙලාක මූහෙන් මනසකම්පා වෙලා තියෙන වෙලාක ජීවිතයේ සැලකයුතු වගකයුතු තීරණයක් නිගමනයක් කිසිම දවසක දෙන්නත් එපා ගණ්ඩත් එපා මක් නිසාදයක් ඒ කාන් දෙෙන් පසු තැවැඩේ නොබට. රාගෙන් ගන්න තීරණ ගැන ද්වේශයෙන් ගන්න තීරණ ගැන මෝහෙන් ගන්න තීරණ ගැන අනිවාරයෙන් ඔබට නිදහසේ පසු තැවැන්ඩ දවසක් උදාවෙනවාමයි. එකට හේතුව ඒරාගේ දේශේ මුහේ පරිවුට්ාන වෙච්ච වෙලාවට විශෙසිෙන් රාගේ පරිුට්ටනල පරිවුට්ඨාන විච්ච වෙලාවට ගන්න තීරණ හැමඒ එකක්ම ඥානයි. එනිසා තමයි ඔය තරුන්න ජීවිත නැසෙන්න්නේ ගොඩක්. පාසල් දරුවන්ට පෙම් කරන්් එපා කියන්. මොකද ඒ වයසේදී එහෙම රාග ඇතිවනහම එතකොට මනස කම්පාවක් ඇතියෙනවා ඒ මනසේ කම්පාව නිසා සත්‍යපයෙන් නැතුව යනවා තුට අම්මතාත්තත් පයෙන් නැතුව යනවා ගුරුවරයක්ත් පයෙන් නැතුව යනවා ඔන්න ඊට පස්සේ අධ්‍යාපනයක් එපා කියනවා අවසානි ජීවිතයෙන් අසාගන්නු. තරුණ ළමයින්ට එහෙම විශෙෂසයෙන් වෙන දෙයක්. නිසා රාගය හටගත්තහම් මනස කම්පාාවෙනවා කම්පා උනහම ඇත්තපේනෑ. නිසා තරුණ ළමයි රාග ස්්‍රරහා දන්න තීරණවලට පස්සෙ කාලේ බොහෝ පසුතැවන්. රාගෙන් ගත්ත තීරණ ගැන පසෙ පසු ඇැවින්නේ අන්න හේතුව නිසාමකක්ද. රාගේ ඇතිවෙච්චගමන් මනසි කම්පාව ඇතියෙනවා කම්පාාව ඇතිවෙච්ච ගමන් සත්‍ය නොපෙනියනො. ඇත්තපේ නැනි සතමයි ඔය අපේ සිංහ ලපවා කියම නත්තින් රාගේ අන්දයි ආදරය යන්දයිකි කිය කියන්නේ රාග ආදරිය දෙකම එකයි. රාගේ නන්දි රාගසාහගත ස්වභාවයට ආදරය කියයනවා. රාගේම තව දිගූ අක් ආදරේ ගැන රාගේයට සතුටත් එක තුනාාම ආදරය කියයනව එකට නන්දි රාග සහගතා. එනිසා රාග ඇත්ති වනත් ආලේ ඇත්ති වනත් මනසසි කම්පාවක් ඇතිවෙනවා කම්පා ඇතිවෙච්චකමන් අ අකම්පය සත්ත්‍යය ගෝචරයෙන් ඇත්තු න මනසට. එනිසා ජීවිතක් කිසිම දවසක විශේෂයෙන්ම රාග ඇතිවෙලා තියෙන වෙලාවක රාගෙන් තීරණයක් ගණ්ඩ එපා ජීවිතය ගැන අන වාරයෙන් ඔබ නිදහසේ පසු තැවෙනවා මයි විසි සැකයක් විතර් තර්කයක් වාදයක් නයයි. කවදාවත් ඒතිරෙන ගැන්්ඩෙ පාරාගෙන් අනිවාරින් වන සින්ඩැයිවින්. එනම් එහෙම සම්බන්ධකුත් තියෙන හෙනම් ඔබටකම් අකම්පය පවතින මේ නාම ලෝකය අත්්දකින්ට අකම්පය පවතින විශ්වය සනාතන සත්‍යය තේරුම් ගැන්ඩ ඔබ හනං අකම්පය මනසකින් ජීවත්තෙන් දෝන මනසි තියන අකම්පය භාවය ර්ධනය කර ග්ඩෝන් මනසි තින කම්පාව පහකර ග්ඩ ඕන එහනම් මනසකම්පාාවවෙන්නේ කුමකින් දැබ කියල බැලු හම කම්පාවෙන්නේ තෘෂ්නාව නිසා රාගේය නිසා තෘෂ්ටාව නිසා. රාගෙන්සා ත්‍රෘෂ්නාවන්තය මනස කම්පාවෙන් එනගේ මනසකම්පාවෙනකම් අප්‍රමාණ දුකක් උරුමේෙන් එහෙනම් රාගය ආලය මනස කම්පාකර වෙනවා මනසකම්පා කර හමබට සත්ත්‍ය පේෙන් නඇතු යනො හැමතිස්සෙම එනම් එගැත් න තේරුම් ගණ්ඩෝ ඊීඟට රාගය දුරුවනකොට ඒ මනසිතියන කම්පාව දුරුවෙනවා එතකොට චිත්තේ පවතින ඒ අකම්ප්‍යභාවේ කම්ප්‍යාභාවවි දුරුවවෙල ගහිල අකම්පය වෙන චිත්තේ. අකුප්පා චේතව මුක්ති කියයන්නේ ස්භාවතනකොට. අකුපා චේතවවිම්ටේ රහන් වහන්සේකි චිත්ත ස්වභාව. ඉතිං මගවට නාර් ශ්‍රවකයක් ක්‍රමාණු කූරුව තෙන්ට මයි එෙන්නේ. අකම්පි චිත්ත ස්වභාවයට. ඒ මෙනකොට අන්න පේන්ඩගන්නවා ඒ ඒ ශ්‍රාකෝ මට්ටන් වලට වැඩෙන සමාදයේ බලවත්කමානුව ඒ අයට අවබෝධ කරග හැකි සත්‍යය උපරිමුදුරේකයි පච්චත්තං ේදි බෝ ින්්යෝහීකිව්ේ. හැමෝට මෙක මට්ටමට අවබෝධ කර කන්න පුලුවන් වුණානම් බුදුපියන් වන්සේම දේශනා කරන්නේ. නිසා පින්වතුනි කිසිම කෙනෙක් හිතන් දෙපා කිසිීම කෙනෙක් ම මේ තේරුම් අරන්ගන්න ටික මාදි එකගැ බණහන්ඩ එපා කියෙන නේ ම ඔබට කියන්නේ දැන් තමට වැට හෙෙනවනි බණහන්ොට යම්කි මට්මකට අන මට ිච්චර තෙරෙන අඩයට න ීට වඩා තේරෙනවා අනි මට මචරය වනහල වැටෙන්නේ එහෙම දුක්කින්ඩ යන්න එපා එක ඇවිල් ඔබේ මෝඩකවමකද රහතන් වහන්සේ කෙනෙට්ට වුුණත් පර්මනිෂ්ටාවට පත්වනා කියලා එක නරහත්ල රහත් පලට පත්වනා කියලා සියල්ලවබෝධ ඉන්නේ. සියල්ලවබෝධීන් අපගේ මහා සා සෘතුන් වහන්සේ අපගේ ලෝතුරු බුදුපියාණන් වහන්සට ඉතින් බුද්ධශ්‍රාවකයෙකුණත් රහතන් වහසකුණ වුණත් සියල්ලා බෝධ වෙන්න එනිසා එනම් එත්තනින් එහා මග වඩනයගන කතා කරඩ දෙයක් නෑ මුතුවෙන්නයි. එනං අර අපිට ඇතිුණනි මෙහෙම එකක් මට මේටි කතව දැකත් මති මට තව දැනගණ්ඩෝන මට මේ තව මෙම මෙව දැනගණ්ඩෝ රව දැනගණඩෝඩ මට තාම චිත්ත ගෙන චෛතසික ගැ ැනගත්තන ඒෙක අඩුවකට තියෙන්නේ ඔහො මොම කියලා ඔබටත් හිතෙන ඇති ඒවිල් ලබේ මූහේ මිසක් ඇත්ත නවේ ඒස අප පින්ගතුනි රාගය සහනාම ලෝකය ඇතරන්නහෙම සම්බන්ධයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්නේ ඒ රාග සම්පූර්ණයම දුරවෙල උන්වහන්සේගේ මනසේ අකුප්පාචේත විමුක්තිය යැන චිත්තේ අකම්පි ස්භාවයට පත්වෙන කම්ම පූර්ණ වසයෙන් මං බුද්ධත්වේ ලෝකිට ප්‍රකාශ කලළ නෑ කිය ඒ කෙම තේර ො එක දෙයක් ඒතමයි එක දවසෙන් චිත්තය අකුපා චේතුමමුක්ට පත්වනේ නැහැකිෙන. ඒ බුද්ධ වච්චනය. යතෝචකෝ මේ භික්කවීමසු චතුසු අරිය සච්චේසු ඒවන් තිපරිවට්ටන් දො අදසාකාරන් යහභූතන් ඥානදස්සනම් සුවිසුද්දන් අහෝසි. අතාහම් භික්කවේ සදේවකේ ලෝකයේ සමාරකයේය සබ්‍රා්මකය සස්සමන බ්‍රාහ්මණය පජාය සදයව මනුස්සසා අනුත්තරන් සම්මා සම්බෝධීින් අිෝ අභිසම්බෝධීති පච්චන් ඥාසිං. ඥාණංච පනමේ දස්සනම් උදපාදී අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිී ජාති නත්තිධානිපුනක් භවෝතිී කියල. අන්නේ සමාධී ගැනතමයි කියන. දැම් බුදුපාන් වහන්සේ දේශනා කරන මම ඒ අකුප්පා චේතව විමුක්තිය ලබනකං ලෝකෙට බද්ධත්වය ප්‍රකාශ කළේ නෑ කියලා. එකගැන අකුපාචේතුන්ට එක් දව සි ලබින්නේ ගහින් ගිඩියක් කෙනනවාගේ එකැන උන්හන්ස වඩලනි යම් කිසි කාලයක් අර දුස්කරක්‍රිය කරලා අතැල්ල දැම්මට පස හිට පස කරන්නේ ලෝකෝත්තර මාර්ගය තමන් වහන්සේගේ ප්‍රාඥයින්ම වඩනයකර. එහෙම වඩමින් යනකොට තමයි උන්වහන්සේගේ මනසිතිපිච්ච කම්පාව අඩුවලා අඩුවලා අඩවෙලා අඩුවලා අඩුුවලා ගිහිල්ලා අකුපා චේතව විමුක්තිකෙන ස්භාවටම එන්න එහෙමාවට පසේ තමයි පළචිත්තය අරහත් පලචිත්තේ පූර්ණ වෙලා සම්මා සම්බුද්ධත්වයගියෙන් උත්තරීතර අසිරිමත් වූ භහාවේයට උන්හන්සේ පත්වෙන් ඊට පස්සේ තමයි මුළු විශ්වම තමන් වහන්සේගේ ඥානෙන් අනාවරණය කරගෙන ලෝකයට දේශනා කරන්න පටන්ගන්න. ඉට එනිසා මෙන්න මේ අකුප්පා චේතව විමුක්තිය ඔබටත් දැම් මේ බණ අහනකොට මාර්ග මන් කරන කොට ිකටික වැඩන ඇ නැත්තම් හිමමි පැයගනම් මේ පටන්ගත්තේ රෑ දැන් එලි වෙල පැද්දකත්තුනක්ගේ ඉල්ලා මිනිසුනම් හොඳ නින් ද්ද දෙකත් දාලා වැඩටත් යන වෙලා ඒත්තාම බන කියනවා ඒත්තාම බණහනවා උදුම වැඩන්නයක් ෝ මේක කියලා නොදන්න මිනිහ කල්පනා කරන්න පුළුවන් දැක්කොත්හෙම. ඔන්ට හිතාගන්න අත්බෑ. දැන් අර. ඩි පනහහි කිවුවන් අර කෙනෙක් ජයවධානයමු කරන්න ොලන් උපරිමකාල දැඟනාඩි කිය හි දැන් ඔබ අකමත්තෙන් ඇල්ල මේ බණහනුවන් නෙමි කැමැත්තෙන්ම විල්හන්නේ. එක ඔබට සසාමාධයක්ක් නොති පුුණනානං ඔට සසාමාධයක් වැඩු නඇතන මට සසාමාධී වැත්ල යන්නේ මට ැ හැතුූ දෙවනංහරිම මෙහෙමඉ පුුව මදන් ඔබට ඉඩ බැකිෙම නොයිේ ේතු නිසා. එතුූ දෙට හතුූ දෙවනකංගරි මෙහමට පණයකි ඉන්න පුළුවන් තව එම කැටලුවන්නේ. ඊරෑනං පොඩ්ඩම්න්නේ ඔලුකැක්කුමක්කාව ඊරෑ එච්චර ගානක් වුන්න එක පොඩ්ඩක් අඩුුණක් නැත්තං වෙන ආබාතයක් තිබුණනෑ ඒත් පුළුවන් මටනම් එහෙමුණත් බණ කියන්නේ එලිවෙනකක් නෙවේ හැට දෙේනකම් ුණා එතම සමාධය කියන්නේ ඒ චිත්ත ස්භාවවි දැන් ඕක අපිට බලහත්කාරෙන් ගන්න පුළුව එකක් නෙව දැන් දැම් බලන්න දැන් ඔබම මෙතන හොඳ මුදහා නිදැන් ඔබ ුවින් කල්පනා කරන මේ සියලුම්පින්වතුන් ඊය හවසින්දලා ඊයේ රෑ හතේ ඉඳදලා වගේ දැම් මේ උදේ අටයි දැන් උදේ අට වෙන කම්ම ඉන්න දැන් ඔහො ඔබ ගානන් එහෙම ගල්ගාවකාරි එමනම් ගහක් බොලක හරි වාඩියලර භාවන වැඩසතාානක ජීවිතේ ටොහොමිටීද. ජීවිතේ ටහොම ඉඩ බෑ ඉඩ බෑ ඉගැනිහෙම බලහත්කාරෙන් ඉඩබෑ ටික්වේලාක්න්නකට මන සැලමේ නොවික්‍ෂිත්වේ නොකොට හැරුණුවතේ යනවා. ිමුතුන ආර්ු සමාධීගන්න යම්බුද්ධ සෙට්ටෝ පරිවන්න අන් සුචින් සමාධිමානන් තරික්ඥ සමාහු සමාධිනාතයන සමෝන විජ්්‍යති ඒකයි මේ ගැන තමයි මෙහෙම සමාධිය න්නම් බොලි අපි දැළ නෑගෙ මිනිසු කියනවා. ඇකද බුදුරජාණන් වහන්සේලා පමණක් වර්ණනා කරන සමාධයක් තියෙනවා ඒ සමාධිය හ සමාන සමාධයක් ලෝකෙ නැහ. ලෝකඇයටක වඩන්ඩ බෑ. ෝතර බද්ධ ශ්‍රාව කන තන් ලකෝතර නිර්වාණමාග වඩන බුද්ධස්ශ්‍රාවකයන්ට විතරයේ සමාධී වැඩෙන් වෙන කිසිමකෙන්ට වැඩෙන්නෑඒක. අනි තොක්කොම් වටන සමාධය මෙන්න එහෙමින් ඔන්න ොමින්න්නවා දකින්න පුලාබට සමාධී වඩණ හැටි අන සමාධී වර්ණ හැඩි. අපි බලන් ඕන ඒ අයි මෙච්චර මෙහෙම වඩන සමාධය කොච්චර ලද්ද වඩනික දැන් උදාහරණයක් වසයෙන් ඕක අධ්‍යාත න්න පත්්‍යා බලන්න ලාාන් මෙහෙම. අරජාතිය භාවනා කරන අරජාතියේ හමාදියක් වට යාලයකුත් එක්කක්න්ඉන් ඊළඟ දවස අරන විහාරය බනහන් ඇවිල්ලා ඔබ මෙතනවාඩියෙනවා අවස හතට නැත්තන් අයාමාට හතන මෙත නිඳගන්නවවා බනහන්ඩ ඒයාලුවටත් කියන්නඩ ඔබටත් පාසුකන් අදල දෙන්නම් ඇැබැ නිදා ගණ්ඩ බෑ ඔබත් කාමරයකිඳගෙන ඔබේ භාවනාව කරන්න ඔබ උදේ බනහාලා නකොට බලාගත හැකි හෝවානාා කල තියන තරමා හොඳට බලාගත හැකි උපරිම පැයක් ඉඳීහෙම ඇතම් පැත් දෙකක් හිද ඊ ඊට පසේ නිදාගන්න හ ලෞකික සමාධී ගැන බොහෝම ලාමකිකක් කෙලෙස් යන්තන් යට පත්වෙනක් විසාක් කෙස් බහුලෝවසින් යට පපත්වන සමාධියයක් නෙවෙේ ලෞකික සමාධීගයන් ඉති එනිසා ටක්ගාල කෙලෙස් සැවිසිලෙන සමාධයක්. ලෝකෝත්‍ර ස මාධී ගන්න එහෙමිකන්නේෙ වෙයි කෙලෙස් පටිපස් අද්ධදි නිස්සරණ කියන ප්‍රහාණයන් දක්වා රැගෙන යන මහා බලවත් සමාධිය. එනිසා අය සමාධය තුළ ලේසියෙන් කෙලෙස් නැගෙෙන්නෑ. ලේසියෙන් රාග නැගෙන් නෑ. ලෝකෝත්තර ආරය උපිටාර සමාධී හිටියක් රාග නැගෙන් නෑ. රාගේ තියෙන කෙනෙක් ඒගැන කාමරාගේ තියෙන මට්ට මේ කෙනෙක් කියමු සකදාගමි අනාගමි පලින් මෙහැ පැත්තින්න කෙනෙක්. එහෙම කෙනෙටුනත් ඒ උපචාර සමාධීයම්මට්ටමට වැඩල නන්තියෙන්නේ රාගය නැකින්න. ඒ සමාධිය ඇතුළේ සමාධියයෙන් බැස්සට පසේ ඇතිවෙන්න පුළුවන් නැවත නො ්‍රාගදය සමහ අඩු වැඩි වසින් එවෙනම දෙක්මකද ඒ මට්ටමට තියනෙනවා නැගල එනවා. හැබැයි සමාධිය තුළ ඉන්නකං ප්‍රාගය නැගන්න හැ. පෑගානක් හරි දවසක්කරි, දවස් දෙකක් හරි තුනක්හරි හතරක් හරි එකදික ඩින්න පුළුවන්න්නන් කායික වසෙන් පිඩාවක්න ඇත්තං එක දිගට මින්න පුලුවන් පුරශ්නයක්න. සිම ගැටලුවන්. අන බලන්න ලෝකෝත්‍ර සමාධියකිවේ අන්න්‍ය උතුමූ සමාධිය. ඒක මේ ගෙදරීද ලපාටම වලංහෝද ොතිින්ද ලැවිල්ල බන්න පුළුවන් සමාධයක් නෙවේ. දරුමල්ලොත් එක අමුුසැමසායිනෙන් සැත පිලැවිල්ල ඊට පව්වෙෙන්දර බන්න පුළුවන්ක් නෙවේ. එහම බන්න පුලා සමාධයක් නෙවේ. ලෝකෝත්‍ර ආර් සමාදී වැඩෙන්න්නේ දීර්ග කාලයක්ත් එස්සේ කාමෙන්වෙෙන් එල වාසය කරනකොට ඇත්තටම කාමිව වීමේ ඇතරම කාමිග ැගීමේ උතුම්මූ චේතනාවක් ඇත්තටම තියෙනකොට අන්නේ බුද්දශ්‍රාව ක ඇතමයි ඒ බුද්වශ්‍රාවක ඇට තමයි ඇත්තම ලෝකෝත්‍ර සමාදී වැඩන්නේ ඒනං ඒ ගැත් ඔන්න කිව්ව ඉළඟට දැන්හනම් නාම ලෝකය ගැන ම මේ අවසාන වශයෙන් කියන්නේ තව තියෙනව විශේෂ කාරණ අවසාන වශයෙන් කිව්වොත් රාගය දුරුවවෙච්ච මනසකින් තමයි රාග රාග සහිත මනසකින් තමයි අපි මේ ලෝකය ස්පර්ස කරන්නේ රාගය සහිත මනසකින් එතකොට රාගය සහිතකින් ලෝකේ ස්පර්ස කරනකං අපිට සත්‍යය ඉස්පාර්සවෙන්නේ නෑ. සත්‍ය කියලා කියන්නේ සත්‍ය ගැන කොහෙත් තියෙනෙ එකක් නෙවී හඳට මතග තියාගන්න. සත්‍ය ගැන අතන සත්‍ය තියෙනවා අන්න අතන සත්‍ය තියෙනව හෙම නෑ. සත්‍යමුළු විශ්‍ය පුරාන් පැතිල්ලතින්. මේ මොහොතේ අප තුළත් ඒ සත්‍ය පවතිනවා. ඔබ තුළත් මා තුළත් මුළු මහත් විශ්වය සකළ ලෝක සත්‍යයා තුළම ඒ අනවරත සංසාරයේ ගමන් කරන හැම සත්‍යයෙක් තුළම මේ සත්‍යය පවතින. සත්‍ය ගැනෙ කොහේවත් තියෙන සැනක් න සත්‍ය කියලා කොහෙවත් දෑ සත්‍ය අත්තන මෙතන කියල නෑ සත්‍යය පනවන්න කාලයක් අවකාශයක් එෙන් පනවන්ඩ බෑ. සත්‍යය. එනම් සත්‍යය පවතින්නේ කොහිද කියලා හොත්තෙම බුත්තරයක්දෙන් ඕන සත්‍යය පවතින්නේ විරාගයට පත් තැන. සත්‍ය පවතින්නේ රාගගේ දුරු කළ තැන. සත්‍යය නො පවතින්නේ රාගේ පවතින තැන. එහනම් රාගය පවතිනතුරු ඔබ දකි අ සත්‍යය. රාගේ දුරුව පසු ඔබ දකින්නේ සත්‍යය එනිසා මේ ලෝකේ වීතරාගි උත්තොමයෝ පමණයි ශත්‍යය ඉස්පර්ස කරන්නේ ඔබේ චිත්තේත් යම්වීතරාගී ස්භාවයක් මේ වෙනකොට ඇතිවෙලා නම් විතරයි ඔබට සත්‍යය ස්පර්ස වෙන්නේ එහෙම ස් පර්සයෙන වනන් සතුරින් සාධකාරයක් දෙන්න පුොළුවවා. ට වැටහෙනු ඇති මේ නාම ලෝකයේ ගැන දේශනාවෙන් යම්තාක් දුරකට ඔට වැටහෙනු ඇති අපි හෙනම් අවංක වෙච්ච තරමට තමයි අපේ නාමලෝකන් අපි අවංක වෙච්ච තරමට තමයි අපේ සත්‍යය අවබෝධී වැටෙන්නේ මං පෙන්නුවබට නාම ලෝකයේ කියන්නේ විශ්විය රේකාවයි මේ විශ්විය රේකාවට අපි සමපාත වුණු හරියටම අන්න විශ් අප රජුව පිහිටනවා අවංකෝ පිහිටනවා. අවංකෝකිවේ ඇය රරිජුව පිහිටනවා විශ්විය නාම ලෝකට නොත් විශ්විය රේකාවට. එතකොට මොකද වෙන්නේ. මෙන්න මේ විශ්විය රේකාවට අපි රිජුව පිහිටියම් නැත්තන් අවංකෝම් පිහිටියාම මේ ලෝක කියන ක්‍රියාවලියෙන් වෙෙන්වන්න. මගේ දත් පෙන්නවා කියල දුන්න මේ ලෝකකීන ක්‍රියාවලිට අපි හුුවවෙන්න හැමතිස්ෙම මේ විශ්විය රේකාාවෙන් පිට පයිනවා වක්ක්‍රවෙනවා. ්‍රවෙච්චකම වාංක වෙනෝ වංක වෙච්චකමන් වක්්‍රයක්න ඒ චක්‍රවස්යෙන් ක්‍රියාත්මකවෙන්න පටන් ගන්න. එක දිගට මේ යනෝ ව්‍රය චක්‍රය බවට පත්වෙන මොකද මේකේ පුෘතයක් නැත්තං යැම්කිිස ආකාරයක චක්‍රයක් නිර්මාණ එකමදයක් ආයායි සිද්ධුව වෙනවා පෘතියක්කිවේ ආයා එකමදේ සිද්ධවෙෙන් නිසා. එතකට එනම් එහෙමුණොත් තමයි අන්න ලෝක බිහිවෙන්නේ. එනම් ලෝක බිහිවෙන්නේ අපි පොඩ්ඩක් හරි වංක වෙච්චගමක් විශ්වය රේකාවි වෙතට පායින වංක වෙච්ච ගමන් විශ්වය රේකාවිං වෙතර පායිනවා එතකොට අන්න විශ්වය සතතිය ස්පර්ස වෙන්නේ අපිට ගැන වංක වෙච්ච මන් සතති ස්පර්සනක නැතිවෙනවා අපිට නිකං හරියට නිකං ඒක කිව්වොත්හෙම අර නිකං අර ලයිට් එකක් හයි කරලා ඒක කම්බි අරගෙන විදුලිියට තවරගෙන ඉන්නකන් තමයි විදුලිපුබුල පත්වෙන්නේ ගත්තකමක් විදුලිබුපුල නිවෙන්නේ ඒවගේ අපි අවංකෝම ජීවත් වෙනකං අවංක මනසිකින් වාසය කරනකං අපි මේ විශ්වීය ප්‍රේකාවට සමපාත වෙනවා. පොඩ්ඩක් හරිවංකවෙත්තකමක් අර සම්බන්ධය කැඩිලයනෝ එනිසාම්කද වෙන්න ඒ වෙලාට ඇත්තපේෙන් නැතිවයනවා. එනිසා මිනිස්සු ජීවිතේ අවංකෝ ජීවත්වෙනකොට හ පත්දිර ජීවත්වයන ඒගන්නේ හොඳ විදිහට අංක විදිර ජීවත්වෙනකො කාටවත් වරදක් කරන්නතුව සතුටින් ජීවත්වෙනවා හරද සාක්ෂයට එකකෝ ජීවත්යනවා ඔොඩ්ඩක් හරි වංකවෙච්ච ගමන් තමන්ට අතනුන්ටත් විශාල වරදක් කරමින් ඇද සාක්ෂයට පිට ෆාමින් ජීවත්තයෙනවා ඒනම් ඒ අවස්ථා දෙේ දමකක්ද වුණේ අවංකෝ ජීවත්වෙනකොට හැමතිසිම ඇත්ත පේන. සත්‍ය ආකාරම පේනෝ ඇත්ත ඇති හැටියම් පේනෝ වංකවෙච්ච ගමන් විශ්ව ඇත්ත නොපිණියන. පිවතුනි ඔබ කොච්චර අවංක වෙනවද ඒ මට්ටමොඩබ විශ්විය රේකාවට සමපාත වෙනවා ඔබ කොච්චර විශ්විය රේකාවට සමපාත වෙනවද ඒ මට්ටමොට ඔබේ අාවවබෝධය වැඩිල පර්ණවෙනු. ඔබ කොච්චර වංක වෙනවාද ඒ මට්ටමොඩඔබ විශ්වරේකාවිෙන් ඉවතට යනවා ඒ විශවේකාෙන් හොත්ේ නාම ලෝකින් විවතට යන්ඩ අන්ඩෝබට විශ්වය ඇත්ත ගැ සත්්‍යගෙන තියෙන වැට හි අඩුවිලේ. එනම් මේ ලෝකෙ පින්වතුනී හරි මේ ධර්මය දැනගත් හම ගුඩාත් දේවා තේරුම් ගන්න පුළුවන් එකැ මේ ලෝක ඒ ඒ ක්‍රමේට උන්ව ක්‍රමේට ඔබට හොයා ගන්න පුළුවන් බිගැන මේ මේ සත්‍යය මේ ලෝක සත්‍යය දන්න තරම නොදන්න තරම පරික්ෂා කළ හම පුළුවන් කෙනෙගි ොංක භාවය අවංක භාවය හොයාගන්න ලීසිම යමෙක් කොච්චර පරම සත්‍ය ගැන වැටහීමත් තියෙනවාද ඒ මට්ටමටය අවංකාය කියන. අවංකොච්ච නිසා තමයි මට්ටමට අවබෝධී ලැබෙන්නේ. එනයි යමෙක්ට පරම සත්‍යය ගැ කොච්චරන අවබෝධයක් නැබ්ද පරම සත්‍යයය කොච්චර ඇද ඒ මට්ටමටහූ අංක පුද්ගලී. නිසා කාට බොරු කළත් බුදුරජන්න හසට බොරු කරන්න බෑ. උගරට හොරින් බිහෙත් කණඩ බෑ. අවුරු ඉස්සරහ බොරු වැඩකරත් බුදුරජාණහ සිස්සර සම්බුදධ සාාස ඉස්සරහ බොරුවැඩ කරන්නඩ බෑ කාට්ටව. එන් සපගතුන ඇත්තටම අවංක පුද්ගලෙක් වුණොත් විතරයි ප්‍රතිඵල් ලැබෙන්නේ වංක පුද්ගලෙකුණු තනිවාරයම දුකටම තමයි පත්වෙෙන්නේ. හනම් ඔබ ඒ උතුම් වූ අවංක සත්පුරු සෑවෙන් අධිෂ්ඨානයක් ඇතිකර ගණ්ඩෝන මේ අහුවධර්මයක්ත් මනාකුට දරාගණ්ඩෝන මේ ලැබිච්ච මනුස්සාත්භාවය අවසාන අවස්ථාව හැටට සලකා ගණ්ඩෝන පරමු දුර්ල භවස්ථාවක් කැට සලකා ගණ්ඩෝන යමා මැනි ලෝතුරු බුදුපියාන් වහසි මහාකරුණාවෙන් අපහට දේශනාකුට වදාල සද්ධර්මය හිස මුදුනින් පිළිගණ්ඩෝඕන දරාගණ්ඩෝන ඒ ධර්මටන වූ ජීවත්වෙන්න්න ැඩි අධි්ඨානයක් ඇතිකර ගණ්ඩෝන, ආරද්්‍ය වීරය වඩ්ඩෝ නිවන්මඟ පිණිස වීරය වඩන් ඩෝන ඒ වැඩිච්චවරය. පරම නිිෂ්ටාව දක්කාම වර්ධනය කරගන්න දක්ෂ වෙඕෝන කුසේ මනානකු ේරුම් රන්න කුසලිින්වෙෙන් ලා කුසලෙමවාශය කරන්ඩ අධිස්ථාන කරගඩඕන ඒ එකට මේ දවසින්දවස ලැබින ධර්මාබෝධය මහතිම්ම හතවැඩින මේ ධර්ම ඥානයේ උපනිස්සේ නිිස්්්‍රේ කර ගණ්ඩෝන. ඒ අනුසාරයෙන් මේල දුතුූ මනුස ජීවිතය අග්‍රඵලනිලාගෙන, මේලත පර දුල්ලබ සම්බුදධ වාසනීදිව. ඒ සදාාතනිකු වජරාමරු පරමශාන්ත අසංකත දහතුම ඉස්පර්සකරට එතුන් වූ අ සංකත ධාතුවනු පත්වන්නට ඒ කාන්ත වශයෙන් අධිස්ථානයක් ඇතිකරගන. කටයුතු කරන් න උතුම බුද්ධස්ශ්‍රාවකෙක් වසයෙන් ඒ අධිස්ඨානය ඇතිකරගන කවුරුත් හටන ගා සාදු කාරයක් පවත්වවා එම නං අද දවසේ අපි මේ ලෝතුරුුවරණ සදහම්මන්ඩ පෙමේ දේශනාවත් මෙන් සමාප්තියට පත් කරනවා ඒ වගේ මේ වස්සරේ අවසාන දේශනාව අපි ලබන සතියේ ජනවාරි හය වැනිදා මුණ ගැහෙන්නේ අසංකත ධාතුව ගැන පරම නිබ්බාන අසංකත ධාතුව ගැන වටිනා පෙළ දරව්ක් එක්ක ඒ ගැනත්තට සාකච්ඡා කරන්න පුළුවන් එදාට නිවන ගැන තවත් ප්‍රස්ථහන්න පුළුවන් අපි එෙමනම් ලබන සතියේදී එය උත්තරේ තර අංකත දාත්වේ සුවේ විඳ ගැනීමේ අධිස්ටානිං ලබන වසරේ නවවසරේ අත් වසර අලුත් දවසක අලුත් විදියට අපි මුණගැහේලා ඒ අලුත් මාතෘකාව ගැන ඇත්තම් මේ භිශ්වයේ කවදාවත් පාරණ නොවනඒ සධාතනික ය අමරණීය මාතෘකාව ගැන අපේ ලබන ස්‍යයේදී සාකච්ඡා කරමු සීර්ම දෙනාට එතේ ක්‍රත්නත්ව යනන් තාශිරවාදෙන් ප්‍රාත්ථනා කරනවා සුවපත්වේවා තෙරුවන් සරණයිසා ඒමරි හරිම උදේ අටට පහු වෙලාමි අඩි පහයි මංගි තරන්නේ අවසර හම්දරණේ වසන්තමල්ලේ එහෙමනං අද දවස මේවා වර්ෂය අවසාන දවස ඉතිං මුළු වර්ෂයක් පුරාම මහා දහම් වැහහිවලින් අපියව පෝෂණය කරා වහන්සේ වසන්ත මල්ලි පේවෙනුවෙන් උුණ්‍යාන ෝදනාවක් කරන කෙළමං ඉල්ලා සිටිනවා තිරවන් සරන්නයි හාන්තුරනේ ල්න් මාත්මයා මදකට අවසරයි තෙරව සන්නයි ිල්ලන් මත්ම අප පොඩි කාරනාවක් සසිහිපත්තු නිසා සාමන් වහන්සේට එකක සහිපත් කරඩ මුණ නිසා මංමේක මොහොතක් කරගන්නවා. සමින් වහන්ස අපිගේ සතියබහන්සේ මතක ඇතියාර රටතුරළලක ආන්දෝල් ැක්සි දනා කහවත්ේ දියනී විසින් ාව ඝාතනය කරා කියයි දියන අත්ත ඩං ගොඩරගෙන සිර ගත කරා. පැයි ඒ ප්‍රීඩා සංහාම් වෙලාති වුණන ය නිවේ වෙන පුදගලිකු සිං ාතනය කරල යමි කියලා. ඒ දහස් කරන්න දික ෝ ගයක් ල වන පොලිසි සින් ප ෝට ක මින්හන්ස අධකරන විසින් ඇය. හෙනම් හහනං ඇයව අධිකරණයට අධිකරනය නිදහස් කරලා අන්න ප්‍රවති දාපි ෝන්ටි කරල්ලන්ගේ හිරේද න්ඩුවන්. මන්ාස එ ව තත්වේක ද ඇය ඒ තරම් ්‍යාකුල තත්වයක මාසික ඇදවතිිකන වැට න ඇ සිම පෙර කරුවා අකුසලය සමාජපවාදයකර ලක් වෙන්න ඇති සමින්ාස. අකුසලයක් තමයි නොකරුපු වැරදකටේවගේ චෝදනාලබන අකුසලයා ඇැයිතින් ඔය කතාවේ හරිවැරත් ද අපි දන්නෑමකොද ඔය මාධ්‍යිම්මයි කිව්වේ ඔය ළමයා අම්මව මැරුව කියලා. ඔය මාධදිිම්මයි කිවේ ය ඔය රූපවාහහිනි නාලිකාවලින්මයි ප්‍රවෘත්තීගේ. එතකොට ඒ නිසා ඒ රූපවාහිි නාලිකාවලින් මා කියනවන හෙමුණේ නෑ කියලා ඔය වගේ මිනිස්සුන් විශ්වාස කරන මිනිසුන්ටයි මඩ වලිෙන් තලන්ඩුවන්. ප්‍රයෘදතිහන මනිසුන්ටනේ මඉතින් මට අදාලෝුණනි ප්‍රෘ්තියන මටකම්පාවක් ඇතිුණේ යම්දරුවෙක් එහෙම කරනං අම් මටතාත්තට මොනතර සහ සහගහන එම නැත්තන් එක මොනතර පො මහාපොලොෝ නෝහලනපලා අපරාධයක්ද මොක ද ඕොන තරං ඔය ගෑන්ලමය ඇහෙම නොකරන්න ඇති. ඇැබැ මේ ලංකාවේ නෝනතරං අම්ම ඇතතාතය නසන ළමයි. තිනිසා එ අවිචිමහ නරකට ඇදෙලෙන මහා භයාන කකුසලයක්. ෑම මටක්කරන්න දෝමුණාවනේ අපි ඒ දැරිවිය එහෙම කරේ නැත්තන් ඇයි සම්බන්ධයෙන් යම්ගිසි ප්‍රකාශයක් කරලා එක යම්කිසි සාාවක් දෙභාවයක් තියනම් අපි එකට කමාකරත්වාකෙ ඉල්ලා සිටිනවා එකයන්නේ ඇය සම්බන්ධයෙන් ඇත්තට මෙහෙම චෝදනාවක් නැත්තම් දෞතිනවද අදහස් සන්ත වල්ලි අවසා උතුම් මහා සංකරත්නය අප්‍රමාණ ගුණසේපත් කරගන්න අවහන්සේගේ පළමු දෙපා වන්දනා කරගන්නවා පඉංහත් ස්සාමීණී වදනා විවාඉත්ස්වාමී මේ වර්ෂය අද අවසාන්න දවස අවසාන දවස අවසන්න එන්නම උත්තුම් ශ්‍රී සද්ධර්ම දේශනාවකින් ඒ වගේම ගේිය වර්ෂයත් අපි දෙසැම්බර් එක්වනිදා උතුම් සද්ධර්ම දේශනාව පැවැත්තුව වහන්සේ ඒ දේශනාවට මාතෘකාවුණේ පත්ව වේක්ෂාව කියන එක ජනවාරි පළවෙන්ට එලෙවුුණේ අලුත් පර්ෂයක් පත්ත වේක්ෂාවය යුතු ගත කරලා මේ දෙදස් විසිත වන වර්ෂය ධර්මාන කූලෝ ජීවත්වමු කියන අදහස ඔවහන්සිේ අපිට ගෙනනලා දුන්න පල පදි ප ස්වාමීීම දෙදස් විසිතුණන වර්ෂය ගෙවිල ගියා ඒ දෙදස් විසිුණන වර්ෂය පුරාවට ධර්මදේශනා හල හතක් පතුවා පිහස්වාමීණ මේ ධර්මදේශන හතසාත ඇතුළේ අද දවසේ අවසන් වනේ දුක් සමුද සත්වය පිළිබඳව දේශනා වදිින් අවසන් කිරීමම් රබවාන්සේ විසි අනුශවාසන කලා මේ අනු බැරුවන් පශස අපේ පංහ ස්වාමීණ සති පට්ඨා දශනනා හැට හයක් අපි පවත්තල තිබෙනවා ඔබවහන්සේ විසින්හ ඒ සතිි පටටන දේශන හැට හයේ දම්මානු පස්සනාව දශනා හැට දෙක් එක ඇතුළත් ඒ දම්මානු පස්සන දේශනා හැට දෙක ඇතුළට සච්්‍ය පබ්බේ දේශනා තිස්නමයක් ඇතුළත්ේෙනවා ඒ තිස්නම ඇතුළට තමයි මේ දක්ක සමුද සත්‍යය ඇසුරෙන් මේ දහම් පර්ගයක් දේශනා කරන්නට යෙදුනේ මේ දුක්ක සමුදය සත්‍යය දේශනා විසි අටක් පුරා පැවත්වනට යෙදනා අදදවසය නාමෝක ග්‍රහය මෝ නාමලෝක පිළිබඳ විග්‍රහය සම්පූර්ණ දේශනා හත්තරක් පුරාවට ඔබවහන්සේ ඉතාමත්ම වේශමහන්ස වෙලා උතුම් ශ්‍රේ සද්ධර්මය අපි ගැන කරුණාවන් මේ වර්ශය පුරාවට දේශනාකට යදුනා පෙපින් අස්වාමිල්නී. එහි උත්්චෙක්තම අවස්ථාව අදදවසය ඔබහන්සේ හැරි අපූරු දේශනාවක් සිද්ධකට ඇදුනාා උතු අස්රරිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හරියට දැකගන්නන්නේ කොහොමද කියනෙක් අදෝ වහන්සේ අපපූරු පර්යකගේ එනල පෙන්නවා පරාර්ථය තුල තමයි ඔබලාට මේ බුදුරජාණන් වහන්සේත් මේ උතුම් අසිරිමත් වූ නිවනත් සුවසේ වඩාගනට අවස්ථාව ලැබන්නේ මේ නිවන් මඟ වඩන්නේ කියන එක එතකොට මේ දස් විසදුුණවර්ශය දාදවසං වෙන දවසේ. අපිට පෙන්නුවා ඔබවහන්සේ අසිරිමත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ විශ්වධාතුේ මේ සියක් කෝටයක් සක්වලටත් ඉංහහාටත් මේ පරාර්ථය හරියටම වඩපු මහා සිරිමත් උත්තමයන් වහන්සේ කියලා ඒ උත්තමයන් වහන්සේගේ මග ගමංකරපු උතුම් සාරිපුුත්ත මහරාතන් වහන්සේ ඊළඟට ඒ මහා පරාර්ථය සලස බෞදතමයන් වහන්සේලා ඒ අතරඇ උතුම් මහරාතන් මහන්සේලා අප්‍රමාණ පරාර්ථය පිශකටුකරපු උත්තමයෝ ඒ උත්තමයන් වහන්සේ හලාගේ ඒ මග ගුණ දරාගරමින් පින්ව ස්වාමීණී ඔබවහන්සේ මේ ගැවුණු වසර තුනකට අධික කාලයක් පුරාවට අපි ගැන්න කරුණාවෙන් මේ ගෝරතර සසර ගමනෙන් මේ ලෝක සතවය මුදවාගන්න ඕනි නෙද්ද කියල මේ වර්තමානය අපි ඔතැන කටු කැලියාව ශ්‍රී යරණ විහාර ඉඳගනත් ඒවාගේම අන්තර්ජාලය ඔස්සේ YouTube සහ සුම් තාක්ෂණය ඔස්සේ මේ වි තාක්ෂණ උපකරණ ඔස්සේ මේ දහම් ශ්‍රවණය කරන මේ වර්තමානඩෙඉන්න අපිත් මතු අනාගතය තව කොරීතාක් පිරිසක් මේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරාාවයි කියන මහා පරාර්ථ චේතනාවින් යුක්තවයි පි ස්වාමීණය වහන්සේ මේ මහා සිරිමත්ස්ශ්‍රී සද්ධ මේ දේශනා කරන්ට දදුන අප්‍රමාණ ලෝක සත්වය පිරිසක් මේ දේශන උතුළ උතුම් බුදුරජාණන් වහන්සේ ඒ අසි මහා සාසුන් වහන්සේ කෞද කියලා එහි පරාර්ථය මොකක්ද කියලා හඳනා ගනිමින් ඉන්නවා අප පංහ ස්වාමීනී ඔබවහන්සේ කල්්‍යයන මිත්කන් වහන්සේ නමක් ඉදදිහයට අපිට ඒ පරාර්ථ චර්යාව මොකක්ද පාර්ථය මොකක්ද කියන එක අකුරෙන් අුර වච්චනයෙන් වචනේ ගාතාවෙන් ා ගාතාව ගලබන අපිට අපූරුට බේෂනා කරන පින්ංව ස්වාමීණී අප්‍රමාන පින් සිදුවේවා අදදවසේ මේඒ සදහම් ශ්‍රවනය කරන අයත් මතුවනාගත යම්තා පිරිසක් මේ ශ්‍රවනය කරාවිද මේ සෑම දෙනා තුළින්ම නැගෙන්නව් අප්‍රමාණ කුසලගංගා පුළණය ගංගා පල්ලමුව පින්වත් ස්වාමීණී ශ්‍රීවිධරත්නයෙන් අසරයි උතුම් මේමහා සාාස්සූන් වහන්සේ අසිරිමත් සම්මා සම්දුරජාණන් වහන්සේගේ ඒ පරම්පරාව නියෝජනය කරපු උතුම් සාරිකපුත්ත මහරාතන් වහන්සේ ඒ පරම්පරාව නියෝජනය කරන පින්වත්ස්වාමීණී ඔබවහන්සේ විසින් කල්ල්‍යාන මිත්‍රභාවෙන් අප වෙවිත ලබා දෙන්නව මේ උතුම් මඟ පෙන්වීමට අප විසින් අප සැම දෙනාම් විසින් අත්ත් කරගත්තාව මේ සියලූ කුසලගංගා පුන්නේ ගංගා ඔබහන්සේගේ උතුම් අසිරමත්තුූ නිවන සුවසේ වහා වහා පූර්ණය කරගැනීම උදෙසා හේතු උපකාර උපනිශ්‍ර වේවා කියලා අපිහැම දෙෙනාවම සාදු කියලා අදිිෂඨාන කරමින් පාර්තිනා කරනවාසාසා ඒවාගේම මේ උතුම් සී සද්ධර්මය ඔබහන්සේට මේ ආකාරයෙන් දේශ්ඨනා කිරීම උදෙසා උද උපකාර කරන සෑමශීල දෙනම සීපත් කරගන්නට කැමැති. ඒ වගේම අප පින්වා ස්වාමීණි මේ සා විශා මහ කුසලගංගා පුුණන්නේෙ ංගන්නනැගෙන වෙලාවේ ඔබවහන්සේ වැනි උතුම් පුත්‍රරත්නයක් මේලෝකට බිහිකරපු එම මේ පරලන්ට් දුනාව දෙමෝපියන් සීපත් කරගන්නවායි වගේම සියලෝම නමින් මේ පලලෙන් යන්නට ේදනාව සියලු ඥාතිීතුම තුර සීපත් කරගෙන සිල් දෙටත් මේ උතුම් අසිරරිමත්තුූ නිවන සුවසේ වහ වහා අපූරණයවීම සඳහා මේ සියල කුසලගංගා පුන්නේේ ගංගා හේත්තුූපකාර වේවා කියල්ට අපි අධිස් පාර්ථනා කරනවා පින්හ ස්වාමීනී ඒවාගේම තෞදුරටත් මේ උතුම් සී සද්ධර්මයදශනා කිරමු දෙෙසා ඔබ වහන්සේට මිදුක් නිරෝගී චිරජීවනය කායික මානසික චිරජීවනය සුවපත් භාවය ැබේවා කියලා අපින් මේ සියල කුසරගංගා පුුණන්නේ ගංගන්න නවත නැවතත් අනුමෝදන් කරමින් ප්‍රාර්ථනා කරනවා පින්වස්වාමීණී ඒ වගේ මේ උතින් දම්සභා මණඩපය සාර්ථ සිද්දු කරගැනීම උදෙසා මේ පරාර්ථ චර්යයා මේ පරාර්ථය සැලසීම උදෙස්ථා උද උපකාර කරන්නා උදමපාලිමෑණියන් වහන්සේ ඇතුළු අරා මේ වැඩසිටින්නාව සියලු මහා සංගරත්නය මේ සඳහා උද උපකාර කරන්න ව ආරමේ ිට සිය ම තාක්ෂි කටය තු හස් වි කාරරි ද ප රන්නාව සෑම සිල දනම සීපත් කරගන්නවා. ඒවගේම මේ ධර්මය ලෝපුරා ප්‍රචාරය කිරීම සඳහා උද උපකාර කරන්නාව සංවිධය මන්දලේ විදිර දිල් හන් අ යක්ත් ස ේෂක් න අන්රුද්ධ යසා ජෑන්ත අයියඇතුළු. ඒ සිලු දෙනත් ලෝතුර රන ඩ ිය ම තුළ සෑම සිල දෙනමත් උද උපකාර කරම කටිතු කරන්නාව. ජතබාගන්නාව සෑම සිරු දෙනාාවම සසිහිපත් කරගෙන මේ උත්තුම් පරාර්ථචර්යයා උදෙසා උද උපකාර කරන්න ාව සෑම් සිරු දෙනාටත් මේ සියලු කුසලගංගා පුන්නේ ගංග අනුමෝදන් කරනවා පිංවා ස්වාමීනී මේ සෑම් සිලු දෙනාගේම උතුන් වූ නිවන සුවසේ වහවහා පූර්ණය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පිංග ස්වාමීණී එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා තේරවා සරණය පිංග සා 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 යි පුුණ්‍යාන් මුෝදනාවවසන්නේ දවසන්ඳ මහත්මය ස්වාමී නිතවසරන්නයි හයි වෛදවසන්ඳ මාත්මය අද දවසේ එසේ මේ දම්මන්ඩ පේඩි කරන්නට පවත්තාගෙනට ඩයිකොච්ච සිලමුතිනාට එසේ මහත් පුුණ්‍යයන් මෝදනාවක් සිද්ධ කනටය දුන පිතුමාටත් ප්‍රාථනා කරමු එසේලු මාකාරීින් රැස් කරගන්න අප සල් මාකාරින් රැස් කරගන්න පුුණ්‍ය දම්. ල පින්දහම් එතුමාමටත් බලපොරතුනාකාරෙන්ම උත්තර ේතර නිර්වාන් මාර්ගයෙන් වඩා පූර්ණි කරගට හේතුවා අසනාවීවා කියල. ඒ අධිෂ්ාන සාධකාරයක්ප ම සා ඔසර හමුදුරණේ මට පුරි දෙයක් එකතු කරන්න ඕනා මම සතියන්ත දෙකක් උතන මේ ආවා ඇතරම වැඩසටහන් දෙකක් තිබුණු දවස්සල් ආාවේ ඉදිං ටිකක් කලබලින් එතන උදව් කරන මං තමයි හිටියේ. ඉතිං මොදන්න ගොඩක් අය කතා කරන්නත් හැදවා එවගේ මං ඔබහන්සේගෙනුත් අවතන ආරාමේ ගරුතර සංඝයා වහන්සේල්ලාගෙනුත් හිල්ලා සිටි නොෝමගින් යම් කිසි හෝ වචනයකින් හරි ක්‍රියාවකින් යම් කිසි හෝ අතපසුවීමක් වැරදි දක්වුණානං දෙපානමද සමාව එල්ල නොහමුදුරන තෙරුවන්සරණයි නැවත උන ගැසීමත් තියෙන්න්නේ නොදුරු කාලෙක නේද කිය අලුත් අවුරුද්ද මේකනන්නේ වරු දිවර ඩස්සලකෝ මරැ ල්ලගේ නිසා ඊළඟවුරද්ධ නැතින පුළුවන්. ඊළඟවුරුද්ද මුලම වුණ අපෝ දොට ඊළඟවුරුද්දන කියන්න වෙන්නේ ඉතින් කොම හරි පැමිණීම ඉතාම සතුටයි පැමිණ අයටත් තුමා ුණ ගහෙලත්ත එයත් බොහ සසටක් වින් ද පිත්තෙකත් කතා කරා ඉතිං මේ විදිහයට සුහදව මේ එකම සම්බුධ ශාසනයක එකම ද හම් මණ්ඩලේක නිවන් දකින දහම් ණ්ඩලයක නිවන් දකින මනුෂ්‍ය වශයෙන් මේ සංසාරය මුණ ගහහිලතියන අප්‍රමාණ සංසාර ගත ගමනක බොහෝ දුරකාලිකන්දල එන ගමනක ප්‍රතිඵලයක් වශයෙන් එකිනකාට උපකාර කරමින් ආපු ගමනක ිඵලයක් වශයෙන් නැත්තමේ හම්බු තමනක් නෙවේ හම්බුවෙන් අහම්බු ලෙස මුණ ගැහුණ නෙවයි අරිස්සෙල්ල මට හුුණ කියනකොට කියන කතාවක් කර මේ එක කීමට කියන්නේ නමුත් ඒක ශක්තිය හිට එහා ගිය එකක් එකන් අහම්බෙන් බෝතුරාන්ට යොමූුණ හම්බෙන් බණහන්ඩ යොමුණ වගේ කතා ඒයි ඉතිං අපිට සමාජ සම්මුති කියත්දය හම්බු කතා කියලා කිව්වාට එක හම්බුවන් නෙවෙයි ඒ විදිහට තමයි මුණගැහින් ධර්මය හම්බෙන් වගේ තමයි ුණගෙන්න නමුන් ඒ තමයි ක්‍රමින් දැන් සම්මා සම්බුධ ප්‍යාන්ාශ එක්තරා අවස්ථාවක එක්තරා නිවසක සිටු ගෙදරක දාන අරගෙන බුක්තානු මෝදනාව සිතු කරමින් ඉන්න කොට ඒ ගෙදරට ආපු එක්තරා කුද්යුත්තරා කියන උ පාසිකාව එතුමිය එතුන පිළිකන්නේ යනවා ගෙදර අන්න ආපොනම් පිළිකන්නන්නේ යනවා අපවතතාමන්ගේ මේ මාලිකය බලා ඇන්ඩ පිළිකන්නේෙන් යන්නේ ඉසිටු මාලිගය පිළිකන්නේ. පේමන්ටිකින් වගේ යන යනකොට බුදුරජාන්සි භුක්තාන මෝදනව සිද්ධ කරනවා. අහම්බෙෙන් වගේ තමයි ඇහුුණේ නොමු සෝවාන් වන්න. සෝවාන් එලා ගිහිල්ල පන්සීයක් සාාවසාමාවති බිසව ඇතුළු පන්සීකට ඒ ධර්මය දේශනා කරමින් පන්සීයක්ක් සස්ුවවාන් පලේ පිහිටෙව කුජ්ජුත්තර උපාසිකාව. ඔබ තනවද දුජාන් වහන්සේගේ සද්ධර්මය ඇයටදා ඇහුනිේ අහම්පෙන් කියල්. ඇය තමයි බහුස්තු පාසිකාවන් අතතිී අග්‍රස්ථානි ලැබේ බහස්සතු පාසිකාව නතතිී අග්‍රස්ථානි ලැබ කුදජුත්‍ර පාසිකකාව අහම්පෙෙන් නැහෝ වන්න පුලුවන්. එනිසා බෝතුරුවන්නටත් ඇවිල්ල මේ බනහන ඔබ හැමෝම හම්බෙන්නවීමේ එන්නේ බෝ දුරගමනක් ඇවිල්ලයි මේ ඇල්ල තිනෙ දැන් ඔබේ නවාතැනටයි ඔබ ලඟවිල තියන්නේ සදාාතනක නවාතැන ක්ෂේම භූමිය වෙයි ඔබ ළඟා වෙලාතියන්නේ එනිසා තවහෝ යන්න දෙයක් නෑ දැන්තියන්නේ ෂේමභූමියට ඇතුල්වෙලා එහි පවතින අමරණය දවාරෙන් සදාාතනික පරමශන්ත පරමශාන්ත සංකතධාතූ දක්වා ගමන්කරන්න. ඒ දවාරෙන් ඇතුළ වෙෙන්ද. ඒ ක්ෂේම භූමියට ඔබ ඇතුල්වෙලා තියෙන්නේ ඔබට දැන්තිනේ ක්ෂේමභූමිය අරණිය ද්වාරෙන් ඇතුල් වෙලා ඒ සධාතනික පරමිශාන්ත නිර්වාණමන්දිරට ප්‍රවිශ්ට වෙන්න ඒක ඔබාතිේ තියෙන කටයුත්තං ඉතින් ඒනිසා එන එළඹෙන අවුරුද්ද ඒ සඳහ තවතවත් උපනිශ්‍රවයන් සලසා දෙන අවරුද්දක් පේවාන අවසරක් වේවාතියෙන පාථනාවත් එක්ක අපි අද මේ සමුගන්නට කලින් ලෝතුරුවාරණ දෙසැම්බර් මස තිස්වන සෙනසුරාදා අද දවසේ ඊයේ දවසේ පුුණ්්‍යාණ මෝදනාව සඳහා දවසත් ඒ දවස ඇතුලුව මේ පුුණඥාන මූදනව සඳහා දායකච පංහතුන් ඉන්නවා මේ දහම් තුටු පඩුරු පූජා කරලා අපි ඒ පින් උතුන්ගේ නම් සඳහන් කරමින් යට සෙත් ප්‍රාථනා කරමු වෛද්‍ය ම වෛද්‍ය රම්්‍යාණී චන්ද්‍ර සේන මහත්මිය වෛද්‍ය රම්්‍යාණී චද්‍රසේන මහත්මියය දෙසැම්බර් විසිතුන් වෙනදාට ජන්මදින ේදනු ශාමිලා පෙරේරා සොහොඉරයටත් දෙෙසැම්බර් දහනවන්දාට ජන්මධන ඒදනු ශාමිලා මහත්මියගේ ස්වාම පුරුෂයාවන හේමලාල් පෙරේර මහතාටත් ්‍රවිදරත්නය අනන්ත ආශිරවාදයෙන් ආයිල්සුුවර්න්න සැපබල ප්‍රඥ වැඩනු සුවපත් දීවයක්ම ගත කරන්නටත් මේ වතුන් දහම් මකට අප්‍රමාදෙව යොමු වී මේ අත්බවේදීම උත්තරීතර චතුරාල් සත්්ධර්මාබෝධය ලංඟාකරගැනීමටත් මේ සියල කුසල් පින්දාම් උපනිස්වයක්ම වේවා, හේතු ආසන වේවා කියලා. වෛද්‍ය රම්්‍යාණී චන්ද්‍රසේන මහත්මය පාර්ත්තනා කරන ොහෙමනම් එතු මේගේ ප්‍රාර්ත්ථනා ප්‍රකාරෝම ඒ ජන්මදිනය සමරන්නා වූ සැමටුවා වූ ඒ සියලුම දෙනාට උත්තරීතර චතුරා සද්ධර්මයම අවබෝධ කරගෙන ආලෝකුමත් ප්‍රීතිමත් සැපවත් අනාගතයක් ජීවිතයක් ගත කරන්නට සියලු හේතු සම්පස් සැලසේව අයට ඒ ල ල ානික ාන්ති නනිවන් ාන්තය පිණිසම. මේ මහාපිනේ කාන්ත වසය හේතුවාසනේවා හේතුවාසනේවා හේතු වාසේවා ස් ාන ්‍රවි ර අනන් ශරවාධයයක් රැකවරණයක්ත් සේලු සම ෂ්ික දෙවියන්ගේ ආශුරා ඇලබ පකාරරියාත් ඒ ශේෂයම ජන්මදනය සමරන ඒ ලු ප තුන්ගේ මයන් අපි පලරන හෙමන. හ පෙල ල් දන ීත ු පත් ව පවත්ත ල්ල දක් හටල හට මිදී සදාාතනනි මානව නිමණව සන සහවා කියන දෂ්ානෙන් කරු තනග සාදු කාරයක්කවතම ආදසාධ සාධන. කියලට දාමයන්ති රසි හත් පි පිින්කමට දායක් ලාන මෙම පවලේ සුජිවත්ත වන සමට අවෂ්වාන සැවල ප්‍රඥා වැඩී. තුම් ච තුම් චතුරාර් සත්‍ය ධර්මාබූදය ලැබි පවුලේ සැමගේ සියලු ලෞෙක ලෝකෝතර පැත්තුම් මටී. උත්තරේතර නිර්වාණ මාර්ගයම පූර්ණය කරගන්නට මේ සියලකුසල් පින්දහම් මහා උප නිශ්‍රයක් වේවා කියන ප්‍රාර්තනාවෙන් පින්කමට දායක් වෙලාතියන උන්නමින් පරලෝ සැපත් සංසාරගත ඥාති හිට මිත්‍රාදීන්, මේ සියලුපින් අනමෝදං වී පතන් අවතුම් බෝධිකින් මතුවමානිවන ඉන්න වී සැන සෙත්වා කියල දමයන් තිරන්න සිහ මත්මය ප්‍රාත්ථනා කරන හෙන එතුමියගේ ප්‍රාත්ථනා ප්‍රකාරෝම සජවත්ව වස ඥාති වර්ගයායටත් මේ පරලෝගගේයව ඥාචවර්ගයායටටත්. මෙලෝ පරල වශයෙන් ඒI ප්‍රාථනා කරන්නව වශයෙන් සැපසම්පත් උදාවේවා ශාන්තිය සැපතුඋදාවේවා ඒවගේම ආවශවනය සැබල ප්‍රඥාවවැඩු සැපත් ජීතය ගත කරමින් උතුම් කල්්‍යානමිත්‍ර සම්පත්තියම ලබාගෙන උතුම සදධර්මය මවබෝධ කරගෙන මේ භයානක ගෝර කටුක සංසාර්ධදු හිම අතමි දේවා සියලු ඥාති්‍යවර්ගයා නොදුරු අත්භාවයකදීම නොදරේදිම ඒ සධාතනකමා නිවනි නිවී සැන සේවා කියන අධිස්ථානයයි එතුමිය. අලකරන්න නිහමනන් දමයන්ති. න හමගේ උත්තරේ තර ලෝක ත්්‍රරත කරමී සාධන වෙල සේලුදනට මෙ පරලෝ ශාන්තිය සැපත සදාාතනක ගමා නිවන් ශාන්තිය එසේ මුරුම ඒවාගේ නධිෂ්ටානින් ඒසදදා මේ මහපන වුන්ගේ නමීට මහෝපකාර වේවාගේ ධදිෂ්ානෙන් කවරු තනග සාධ කාරයක් පවත්නම රාද සාධූ සාධක අජත් සිරිමාන්න මහතා මේ පංකට දායකක් වෙන එතුමාට සුජිවත්ත විසන රම් මැලතා මෑනියන්ටත්. හ රටත් ාති හිත මිත්‍රාද සැමටත් මේල්ල තු මනුසජතයදීම අප්‍රමාධව උතුන් ධර්මාබෝධය ලැබ උත්තරීතර නිර්වාණම පූර්ණවීම පිණිස. මේ සියලකුසල් පෙන්දා මහානිශ්‍රේම පනිිශ්‍රේවා කියල ප්‍රාර්ථනා කරන එමෙන්ම ඔවුන් සියලු දෙනා නමින් මේ පරලෝ යනටයදන වූ. සංසාරගත ඥාති වර්ගයා මේ සියලු පෙන් අන ෝදන්ී පතාන්න උතුම් බෝධක ම නිව නිව සැ සිත්ව කියල. ිත් හත්ම පාත්නාාව කරුණන හෙම සජිත් සිරිමාන්න මහත්මයාගේ ප්‍රාත්ථන ප්‍රකාරෝම දෑබර්මෑණියන්ට වගේම සොහෙවුරාට මේ උතුම්ූ මනුස්ස ජීවිතයදම අප්‍රමාධ උතුූ චතුරා සත්ධර්මය ම අවබෝධව වේවා ඒ සඳහමය හාපින මහෝපකාර වේවා ඒකාන්වසීම නිර්වාණනවබෝධය ලබත්වා ඒවගේම මිය පරලෝගියාව සිලම ඥාචුවර්ගයායටත් මේ ධර්මය උතුම් වූ ගනිසක්ති යනු මෝදන්වීමෙන් ඒසිියල් මහ දෙෙනටත් සැපත් සුගතිමත් ජීවිතයක් කඋරුමේවා කෙලවර තමන් පතන්නව උත්තරිතර බෝධිකින් මතුවමා නිවැනි නිවී සැනසේවා කියන ප්‍රාත්ථනාවත් ඇතිකරගෙන සජෙත් සෙරිමාන්න මහත්මයාගේ සීලම ලක ලෝකෝතර පැතුු මනිසසාධන වෙලා එතුමා එතුමා හා වසන්නාව වි සීලොම් මවපියන් ඇතුළ. ඒ සියලම ඥාච වර්ගයායටත් සෞදර වර්ගයා ඇතුළ සරම දෙනාටත් අප්‍රමාදව මෙලව ශාන්තිය ඒවගේම තමන් පතන්නාව පරිද්ඩක් සදාතික පරමණිෂ්ටාව දරගන්න අවසේීම හෙ සම් පපසල සේ ප්‍ර්‍යමාර්ගාව ක ශය ලක්ම ුරවවා ශක්ති දැරිවාසන වීරියම් වැඩේවා කියෙන ිෂ්ානය තිකරගෙන සජිත් සිරිමාන් හත්මය ප්‍රමුමකේ පින්වතුන් සල්ම දෙදිනාට මේ පින් අනු ෝදන් කරමින් කරු තටනග සාධු කාරයක්කවර. සාධ සාධ සා අවසාන වශයෙන් චතුර මදුසංක මහතාමය පින්කමට දායක වෙලා තියෙනවා වසරකට පෙර පරලෝ සැපත් ජයිවේර මුහන්දිරම්ගේ චන්ද්‍රදාස පියානන්ට දුක්කිත අත්භවක. උපත ලබා සිටිී නම් චන්ද්‍රදස්ත පියානන් දුක්ඛිත අත්බවක උපට ලබා සිටිී නම් ඉන් අතමිදී උතුම් සුගතියක දියක්තුම් චතුරා සද්ධර්මය මවබෝධ කරගන්නට සියලු මෙහෙත් සම්පස් සැලසේවා කියලා ප්‍රාත්ථනා කරමින් මේ පින්කමට එතු අඩායක් වෙලා තින ඒවාගේ අනන්ත සසර පටන් මව්පියන් වූ සියලුම දෙනා සියලම සම් අදුෂ්ටික දෙවියොත් මේ සියලු පින් දහම් අනුමෝදංවෙත්වා චතුරු මහතා ඇතුළ පවුලේ සැමට තු මනිස් විතදීම ලද තුම මනුස ීදන ත්්‍රේීතර නිර්වාන ශාන්තියම උදාේවා උතුම් නිර්වාන ධර්මය අවබෝධයේවායි සඳහම් මිශෙල්කු සල්පින්්හම් හේතුවාසනාවේවා 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 නදිෂස්ටානින් ඒ ප වතු ට ප ෝදන කරමින් චතතුර මතු සංක මහතා ප්‍රමකයි පින්වතුන්ට මේ පින් අන ෝද කමින් සිල් දනට. ත ෙර නිවා ාන්යම ර්ම වා කියෙන චේතනාවයෙන් කවරු හටඩග සාතු කාරයක් පවත් ද සාධසාධ වසාන වශයෙන් ධර්මය දේශනාට ේදනාව ධර්මකතිකයන්න හසසිත් ඒේවගේම මේ උතුන් ධර්ම මණ්ඩපය සකස් කර පවත්තාකට අතේතු දුන්නාව සියලුම් පිතුගේ නමන්ටක් නොෙක්කාරෙන් මේ උතුම් ධර්මය පවත්තන්නට ධර්ම මණඩ පිටි කරන්නට කාල ධනේශමය වයකරමින් සහ සම්බන්ධරව සේල්ම දෙනටත්. ත වන මතරෙන් ප ත්‍ර හර දායක හැමෝටමත් මේ අප්‍රමාන් හොනස්කන්ද කොසස්කන් හිර පෙර අනමෝදගෙත්ව අනමෝදන් ත්ව අනෝදගගත්වා මේ අප්‍රාන් පෙන්ෙල සිිලදනගේ ජීවිතල පවතින සිිල දුගහට කදර බාද කතරවාන්තර අපල පදරව හරමය පැමිනාව සිිල දුක්කපත් යික මාසක පි පේටවන් අසාහනය දුක් ොමනස ලඩරෝගාබාද ියන් සයල්ලක් හමල දර යත්වා ජී ෙ ල අබාග දුරාගක සහමලින් මුදර යත්වා. තු ැද ර තු ට . <Sess> ്. ර ධහ බද කරන ස ස හට ම ාතනි ම හහිතු ආසන වේවා, හිීතු ආසන වේවා බද ර ද ම බුද් මිට ෞද ද. ම ල්ප ශක මහ ක සමද ෂ්ික විරා හසල බ්‍රක්් රජාන් වහන්සලා ේද ඒ යු සම ෂ්ික විරාන් වහස ක්රාන් හන්සේ ට. ඒවගේ උත්රේතර සම්මා සම්බුධ ශාසයෙන් නිරන්තරින් පැකපේලා සුරින්න්නව්, ඒ සලම දෙවන්ටත් බ්‍රක්්මයටටත් විශේෂයම උත්තරේතර මෙත් මහ බෝසතනන් වහන්සේට සන්තුසිත මහා දිවිරජාණන් වහන්සේට ප්‍රමු කොට ප්‍රමුක කොට ම මේ මහ පි විහි පෙත්‍රියන් ෝදගෙත්වා. ඒවගේ උතුම මාතතු දිවරජාණන් වහන්සේටත් පින්වත්සාහපති පංව සහපති ප්‍ර්මරජනන් වහන්සටත් පංවාත් සක් දේදය වහන්සේටත්. ඒවගේ පින්වවා සුම ස දිවිරජාන් වහන්සටත් පංවත් කො දව පඩා දිවිවරජාන් වහන්සටත් පංවත් ගම්ාර සිතුුනයම් දියරජාන් වහන්සේටත් මෙය ප්‍රමාණ පුොන්ස්කන්ද කුලස්කන්ද හිටිය පෙතිියය මෝද මත්වා ඒවගේ සලම දේව පරිවන්න ඒ දේව මණඩලවලටත් ඒ සලම් පරිවාර දේ න්්ඩලවට. త naith... . <tical> ඒගේ ක්ස ප වන ටක්ක ග මහ සමදදා රක්ෂ කරමින් වද ස කම න්ර්‍රමන් ර මන් පාලන කරමින් පැස්ව ලක් සි ල ල ත් ද වස අබ ල න දවසන් වබාධහම දර්මත පාල කම ලොකද ල ප ම ේශක ම ක් ල හන්සල මටත් මහ පි විදි පැතිිය ම දම න්ම දන් දන් ප්‍රමණ පින්ම් බෙලින්. ේතු සන වා හේතු සන වා හේතු ස වා . පැපත්තවා සල ගහැටවලින් ඇතමිදේවා සකල ලෝක සත්්‍යයටට උත්තරේතර චතුරා සද්ධර්ම මව බෝධරගෙන, මේ භයංකාර ගෝරකටුක සංසාහතුකින් සදහට මතු මුදුවන්න වූ. උත්තරේතර නිර්වාණ මාර්ගයට පැමිණට, සේල්මේ සන් පාසල සේවා. සකල විශ්වේ පසන්නාව සියල මුලෝ සතුන්ගේ නාමීට. ප්‍රමද ප ද පත් ාතනක පරමශාන් තජරාම රම මහා නිර්වාන් ශාන්තමන ව සැනසේවාක් කිය ිස්ානය ඇතිකරගෙන ලු හත් විශවේ කර ලෝක සත්්‍යයාට මේේ පින් අන ෝදන් කරමින් කවරුත් තුන් තාව හඩනගා සාදු කාරයක් පවත්තමු. . තවත් පින් අනු මෝදනාවක් මගැහැරුන් අපිට සමාවන්ඩ. ප්‍රියංගා ප්‍රියංගා රිබේර මහත්මියගේ මෞතුමිය වන පියසීලී එදිරිසූරිය මහත්මියයටන් පමුණුවන්න අපි බාලාපොරොත් වෙනවා පියසීලී එදිරිසූරියයේ මහත්මිය මේ පරලෝ ගිහිල්ල ජනවාරි පළමුවෙනිදාට අවුරදු වටක් සපිරනව හෙටට එමනම් හෙට දිනයටට ඇදිලා තියෙන මවතුමියගේ අටවන ඒ සංවස්සර පින්කම දෙසා ප්‍රියහැංගා රිබේරා මහත්මිය මේ පින්කමට දායක වෙලා තියෙන හෙමනම් පියසේලි දසූරිය ඒදාෑබර් මවතුමියගේ නාමයට අපි අප විම මේ රැස්කරගතාව සියලපුු සල් පින් දම්ම හිදිී පෙතිියන මුූදන් වීමෙන් එතුමයට අප්‍රමාදීව සුගතිගාමී උතුම්ම ශැපවත් වූ සොිතමුතිතුූ ජීවිතයම් ගත කරමින් ම ප්‍රා න ෝද ස පල ග හෙමන කල් ාන ිත සපතිය දාකරගෙන අප්‍රමාධී උතුම චත්‍රවාහත් ධර්ම ෝධීමම ලඟකරගෙනන මේ භයාරක භායන ගෝකටග සසාධගෙන් සධහන මතම දෙනට එතුමේගේ දායපන මෞදතුම ගෙනනමිට මේේ අප ප්‍රමාණ ොනස්කන්දක සලස් කන් න් හේතු ආසනාවේවා හේතු ආසනවේවා හේතු වාසනවේවා කෙන දිෂ්ඨානිින් කරුසාහතු කාර පවත්ම සා සා සා. ඔොන්ට එහමනම් අපි කවරුත්. ්ාන මදනාව සංකරණට මේ ගාථකට සජ්‍යාන කරමු කවරු දෙවියන් සහිත ලෝකයායටට පින් අන මුූදන් කරට මේ ගාතායිකට අපිත් එක්කම සජජාන කරමු. මුලින්ම මේ පින උතුම් නිවන පිණිසම හේතු ආසනාවේවා කෙලා අධිෂ්ඨාන කරගඩ සාධහු, සාධහු, සාදහු. එදන් මේ පං්ඥන් ආසවක්හයා වහං හෝතු සබ්වදුඛ පමුච්චතු. इदंग मे पुण्य आस वक्या वह हो तो सब दुख पमुच तो इदंग मे पुण्य आस वक्या वह हो सब पमुच साधु साधु साधु, साधु। ආකා සට්టාච भుම්මට්టා දේවානාග මහිද්දිිකා, පුඥන්තගනුමෝ දෙත්වා චිරංරක්ඛන්තු සාසනං ආකා සට්టාච भుම්මට්టා දේවානාග මහිද්දිකා, පු්ඥන්තගనుුමෝ දෙත්වා චిරగරක්ਖන්තු දේශනං ආකා සට්టාච భుම්මට්ట දේවානාග මහිද්දිිక, ප්ඥන්තන් අනුමෝදීත්වා චිරංග්‍රක්කන්තු මං පරංටී එතාවතාච අම්මෙහි සම්බතංපු්ඥ සම්පදං සබ්බේදේවා අනුමෝදන්තු සබබ සම්පත්ති සිද්ධියා සබබේභූතා අනුමෝදන්තු සබ් සම්පත්ති සිද්ධිය සබ්බේ සත්තා අනුමෝදන්තු සබබ සම්පාත්ති සිද්ධිය. සබ්බේ ඥාතිමිත්තා අනුමෝ දන්තු සබ්බ සම්පර්ති සිද්ධියා ඉදං මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාති නංහොතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාති නංහෝතු සුකිතා හොන්තු ඥාතයෝ එමිනා පං්ඥකම්මේනෑ මාමේ බාල සමාගමු සතංසමාගමූ හෝතු යාවනි බාන පත්තියා ඉමිනා පුං්ඥකම්මේනේ මාමේ බාල සමාගමු, සතංසමාගමූ හෝතු යාවනි බාන පත්තියා ඉමිනා පු්්‍යකම් මේේනේ මාමේ බාල සමාගමු. सतंग समागमो तो यावनिबान पातिया साधु 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 अपे अतु तुम त्रिविध रत्न कमा कर गिमु कायेन वाचा चित्तेन पमादेन मया कतं अच्यं खम मे भान्ते भूरि पाण्य तथागत කායේනෙවාච්චාචිත්ටේන පමාදීන මයාකතං, අච්චයංකම මේධම්ම සන්දිට්ටික අකාලික කායේනෙවාචාචිත්තේන පමාදීනෙ මයාකතන්, අච්චයංකම මේ සංඝ සුපටි පන්න අනුත්තර. සාධ, සාධ, සාධෝ මේ විශ්වයේ සකළ ලෝකශත්‍යයාගේ එකම ගැලෝම්කරුවාණන් වහන්සේ වන එකම මහා පිළිසරණ වන අත්‍යන්ත මහා රැකවරණය වන ඒ අසිරිමත් වූ මහාකාරර්ණික ලෝතුරු ශාන්තිනායක සම්මා සම්බුදුපියාණන් වහන්සේ විසින් ලෝකයාට දේශනා කොට වදාළ පරමුත්තරීත රමුර්ත ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් ශ්‍රවනය කරමින් ඒ ධර්මින් නො එක් කාරෙන් ප්‍රචාරය කරමින්. අප ඔබබ සෑමදිනම මෙරැස් කරගත්ත. අනන්ත ප්‍රමාණ පුුණ්‍යස්කන්දෙක් සලස්කන්ධය මේ පුුණ්ഞ කර්මේ සඳ නො එක් කාරෙන් ඇපකපවෙලා දායක වෙච්ച. පං තුන් ගේ නාමයන් ශේෂ ්‍ර ද වයි වගේ පින්ං න ූ ද ව ම දෙ මයන්ට විහිටී පේ‍රිය න ූ ත්වා. ප්‍රමාණ ප බෙලෙ. ප්‍රමාණ ප ක්්‍යය ුරසක්ති සිලම නාගේ ජීතවට මහාශුරාධයක්ම වේවා මහාලෝකයක්මවා මහා ශාන්තියක්ම වවා මහා රැකවරණයක් මහා සැපතක්ම වේවා මෙය ප්‍රමාණ පෙන්බෙලෙන් සිලදනගේ අවශ්‍යවරනය සැේ බලය පක් වැඩ ද නරෝග ස පපත්තිම චරජයන සො පත්ද වැඩි තු දර්ර බධම ධර්මමාානය වැඩි. සද්දාා වීර සත් සමාධ ප්‍රඥ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රම්ග සත්තිස් බෝධිපක්ෂක නිර්වාන් ධර්මය මහොතත්පා ස වැඩි පූර්ණවී. මේ ලද උත්තරීතර මනුස්්‍යජවිතයෙන් අග්‍ර පල නිලාගෙන මෙලද පරමු දුර්ලබ සම්බුදු ශාසනයෙන් අග්‍ර සපතුදාකරගෙන බුදු පසේ බුදුන් මහරතන් වහන්සේලා සධාර්ථනික සැපත වශයෙන්. නිවී සැනසී දෙසා වදාල. ඒ නිච්ච මංගල පරම සන්තුට්ට ගේමාති සුන්දර ප්‍රනීත ප්‍රවිතර. අජරාම රම්මා මහා නිර්වාන් ශාන්තිම නීවී සැසන්නට මේ සියල පුසල්පින්දා මනන්තවාරයක් හේතුවාසනාවේවා, හේතුවාසනාවේවා. ඒතුවාසනාවීවා කියෙන චිත්තපි න ියුක්තුෝ පිගන්නමූ දඟෙමින් කවරුත් නැවතත්තුන් ඇතාවක් හටනගා සාදුකාරයක් පවත්තමු.සාසාසා ඉතං පත්ති තංතුහිියන් කිප්ප මේව සමිජ්ජතු සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්දුව පන්නරසහි අතා ්‍යීතියෝ විවාත් ජන්තු සබ්රෝගෝ විනස්සතු මාතේ භවන්තුවන්තරයෝ සුකහිදී ගායකෝ භව බෞතු සබ් මංගලංග රක්කාන්තු සබ දේවතා, සබබුද්ධාන භාවේන සදසො್ತී භවන්තුතේ, සබධම්මාන භාවන සදසො್ತී භවන්තුතේ, සබ සංගාන භාවන සදසො್ತී භවන්තුතේ සම්බුද්ධහට වී සංචයද්දා සංච හසකේ ප ස සාහසානි නම මිසිරසාහන්. ඒ සඳම්මංච සංගංච සාදරයෙන් නමාමහං නමක්කාරාන භාවෙන සබබරෝග බය උපද්දවා අනේකා අන්තරායාපේවිෙන සන්තු අසේෂතෝ සබබේ බුද්ධා බලප පත්තා පච්ේකානං චයම්බලං අරහන්තානංච තේජයන රක්කම්බන් ධාමි සබබ සෝ. අභිවාදන සේලෙස්ස නිච්චන්වදධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තිී අයු වන්න සුකම්බල. ආයවරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝනිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිචජතු සාාා

සාසාසා අනතු ශ වා ර න ස ල සම්ම ෘෂ්ික විදේවතාව වන්හන්සේලාගේ ඇල් ැල් රැක් රවාද තු පකාරයක් වඩුව සැලසේවා ල උත්ත්‍රීතර මනුස ජීතයෙදීම මේලද පරමු දුර්ල්ලබ ස්තම්බුද්ධ සාසනයදීම ඒ සදාාතනකු අජරාමරු පරම ශාන්ත සංකත ධාතුූටම පත්වේවා උතුම් නිවනම් පූර්ණ වෙත්වා සුකිී භවස්ුදීගහ.

සරයි රුවන් සරණයි වාමන් වහන්ස රුවන් සණයි තිරුවන් සරණයි සාමීන් වහන්ස ඔබවහන්සේට දුක් නීරෝී භාාවේ වේවා උතු වනම් පූර්ණ විවා සන්ස ර සරණවන්සණයි රුවන් සරණයි ස්වාමීන් වහන්ස එෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස උගොහන්සේට නිදුක් නීරෝගී භාාව ලැබේවා නිවනම පූර්ණය වේවා සසාහබ්දු සාබ්දු සාද. තෙරුවස්සරණ ස්වාමීන් වහන්සසරණයි